අයිබෝවන් තෙරුවන් සරණයි දන පහද දහම් පඳුර කාලීන දහම් සාකච්ඡාව පුරා වසර 25ක් ඔබේ මගේ රටේ දන පහන් දැල් වූ දන පහද පුරා වසර 25ක් දන පහනට පුරා වසර 75ක් අපේ රට නිදහස ලබාගෙන ඒ කියන්නේ ए वसर हेत्त पहें वसर विसिपहाम उब मम नेनपहनत्तेक्किंदलातिपलो एकत्याम गलपीमक विशेषत्व्याक वटिनाकमक ओ अद अपि नेनपहनेन साकच्छा कराने निदहसगेन उब मम अप सीलु दिनाम अपेक्षा करन बलापुरुत्तुवन ओमना करन निदहसगेन मगे निष्पादक खंडाय हरि अपूर्व नामकरण्याक अदापे मे साकच्छावट वेडसटहनट लबादी तिबेन एतमाय निदहसक नैति निदहसक अद नडपहन पे साकच्छावे मातृकाव निदहसक नैति निदहसक पिंगतुन एक पैत्तकिन केलेस्वलिन निदहस्वेन्न उगन्वन दहम आध्यात्मिक निदहस पिलिबंधव कियला देन दहामाक एतकान मे जीवितय सार्थकव निवरदिव सतुटे निदहस्व गत करन्न कियला देन दहामाक एवं दहामाक अपि लंग तियागेन एवं रटक इंदगेन एवं भूमियक जीवत् वेमिन अद अपिट कथा करन्न वेला तियेनवा सिद्ध वेला तियेनवा නිදහසක් නැති නිදහසක් ගැන කතා කරන්න. අද අපේ සාකච්ඡාවට අපි මේ මාතෘකාව ලබා ගන්නේ අනේ අපෝයි අපිට වෙච්ච දේ කියලා තැවෙන්න නෙමෙයි. මෙන්න මෙතනින් නිදහස් වෙන හැටි ගැන කතා කරන්න. නිදහස් වෙන හැටි ගැන ඉගෙන ගන්න. අනේ සඳහායි අද අපි අපේ නැන පහන සාකච්ඡාව මේ විදියට ගොඩනගන්න සූදානම් වන්නේ. මෙන්න මේ නිදහස ගැන අපි ගැන අනුකම්පාවෙන් අපිට කියලා දෙන්න අද දවසේ අපි නැනපහන වෙත ඉතාමත්ම ගෞරවයෙන් নমස්කාර පූර්වකව ආරාධනා කර අපි අති ගෞරවණීය මහා සංඝරත්නය අපි මුලින්ම ගෞරවයෙන් පිළිගනිමු අද දවසේ අපේ නැනපහනෙන් රටේ නැනපහන් දල්වන අපි ඉතාමත්ම ගෞරවයෙන් নমස්කාර පූර්වකව දෙපා නමද ආරාධනා කරා ගාලිහල ඩික්සන් පාරේ ශ්‍රී ඥානෝපාස යෝගාශ්‍රමය ඒ වගේම දෙල්කොඩ උඩුපිල දහම් මැදුර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ යන විහාරයන්හි උභය විහාරාධිපති ත්‍රිපිටකාචාර්ය ත්‍රිපිටක විශාරද දෙදුල මාධ්‍යචාලයේ නිර්මාතෘවර අපේ අතිගෞරවනීය අතිපූජනීය මාලිකා විලාස්සජී අපේ නායක ස්වාමීන් වහන්සේට මගේ නායක හම්දුන වහන්සේව දෙපා නමට තාමත්ම ගෞරවයෙන් පිළිගන්නවා දැන පහලට අවසරයි නායක හම්දුන එවගේම අද දවසේ අපේ තාමත්ම ගෞරවයෙන් නැනපහන වෙත ආරාධනා කරා කොළඹ දිස්ත්‍රික් ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ ලේකකාධිකාරී කටුවාවල පරමදම්බ විසුද්ධාරාම විහාරාධිකාරී පැපිලියාන සුනිත්‍රා දේවී මහපිරිවෙනේ නියෝජ්‍ය පරිවිනාධිපති ශාස්ත්‍රපති අපේ අති ගෞරවනීය අති පූජනීය ගොම්බද්දල දමිත නායක ස්වාමීන් වහන්සේටත් මගේ නායක හම්දුන වහන්සේවත් තාමත්ම ගෞරවයෙන් පිළිගන්නවා නැනපහනට අවසරයි නායක उत्तर टीवी दिदुलोस्से तीन रूपहानी समगामी विकाशयाक्लेसेवगेम सियलु समाज माध्य जाला ओस्से अपे यूट्यूब अडविय फेसबुक पिटुव मे सियलु आकारे डिजिटल माध्य ओस्से ओबट पुलुवन अद नेनपहन ओनेम तनक इदन नरवन्न ओबे नैदा हित मितुरन्टत कियन्न नायक हम्दुरे मा केमति ओब वहन्सेगेन अद दवसेत अपे साकच्छाव आरम्भ करन्न नायक हम्दुरने निदहस गैन इतिन किव्वहम बहु देवल मतक वेनवा कथा करन्न
බොහෝ දේවල් හිතෙනවා අපිට කතා කරන්න සමහර විට අපි මේ දවස්වල ගෙවන මේ පීඩාකාරී ජීවන රටාව හින්දා වෙන්නේ නැති නිදහසේ වටිනාකම වගේම ඊට පොඩ්ඩක් ගැටෙන සිතුවිලිත් අපේ හිත තුළ පහළ වෙන්නේ ඒ නිසාම නායක හඳුනන මා කැමති ටිකක් අපේ දහමට අනුකූලව අපේ ආරම්භය හදාගන්න අපේ සාකච්ඡාව තුළ යම් ප්‍රවේශයක් හදාගන්න මම මෙහෙම අහුවත් නායක හඳුනනේ මේ නිදහස කියන හරි මේ පළල් සංකල්පය අපේ දහම කොහොමද විග්‍රහ කරන්නේ කොහොමද අඳුන්නගන්නේ ඒ කියන්නේ මොහොකින්ද අපි නිදහස් වෙන්න ඕන ඇයි අපිට නිදහසක් ඕන දහම අපිට කියලා දෙන්න මොනවද නායක හඳුනනේ සමස්ත ශ්‍රී ලංකා වාසී සියලු ජනතාවටම නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා කියලා පළමුවෙන්ම ආශිර්වාද කරනවා අපේ කල්යාණ මිත්‍ර ටීවී දිදුල බෞද්ධ නාලිකාවේ ජ්‍යෙෂ්ඨ උපදේශක ස්වාමීන් වහන්සේ නමක් වශයෙන් අපේ ගොම්බද්දල දමිත ස්වාමීන් වහන්සේ අවසරයි චාමික මහත්මයෝ නිදහස ගැන අපි කතා කරන්නේ මාතෘකාවත් ලස්සනයි නිදහසක් නැති ඇත්තටම ඔබතුමා අහන්නේ මේ දහම තුල මේ නිදහස කොහොමද විග්‍රහ කරන්න කියලා බුදුරජාණන් වහන්සේ තමයි ලෝකයාට මිනිස්සයාට නියම නිදහස පහදලා දුන්න උතුමන් වහන්සේ මේ ලෝකේ මිනිසු හිතනවා සමහරක් වෙලාවට අපි නිදහසක් ලබලා තියෙනවා කියලා. හැබැයි මේ නිදහසක් ලබලා තියෙනවා කියලා හිතන එක මිනිස්සෙක්වත් නිදහසක් ලබලා නෙවෙයි නිදහසක් ලබලා තියෙනවා කියලා හිතාගෙන ඉන්නේ. චාමික මහත්මයා අපි ගත්තොත් එහෙම කායික නිදහස මානසික නිදහස කියලා මේ නිදහස ආකාර දෙකකින් අපිට විග්‍රහ කරන්න පුළුවන්. අපි පළමුවෙන්ම බලමු මානසික නිදහස. ඔබතුමා කල්පනා කරලා බලන්න මේ ලෝකේ ජීවත් වෙන අපි හැම කෙනෙකුටම මේ මානසික නිදහසක් තියෙනවද? අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. අපේ ජන සමාජයට නැනපහන ප්‍රේක්ෂකයන්ට හැම කෙනාගේම මනස තුල මහා ප්‍රශ්න ගොඩක්. රාගය, ද්වේෂය, මෝහය ඇවිස්සෙන ප්‍රශ්න ගොඩක්. කෙලස් බරිත ලෝකයක් තුල නිදහසක් ලැබපු මිනිස්සේ ඉන්නවනම් ඒ තමයි බුදුරජාණන් වහන්සේ. ආර්යයන් වහන්සේලා එතනින් මෙහා කිසියම් කෙනෙක් මානසික නිදහස ලබලා නැහැ. මොකක් නිසාද? රාගය, ද්වේෂය, මෝහය, මදමාන, ඉරිසියා ආදී මේ කෙලෙස් සේනා විසින් මේ මිනිස්සයා නිතරම කම්පණයට පත් කරනවා. ඒ වගේම තැතිගත්මට තැති ගැන්මට පත් කරනවා. මහා ප්‍රාර්ථනා කඳු පුරවනවා. බලාපොරොත්තු සහගත ජීවිත ආරම්භ කරනවා. ඒව කඩාගෙන වැටෙනකොට දරා ගන්න බෑ. මානසික ආතතිය වැඩි වෙනවා. ගෙදර ගිනි ගන්නවා. සමාජයේ ගිනි ගන්නවා මුළු රටම ගිනි ගන්නවා එතකොට මේ ගිනි ගන්න සමාජය තුළ අපි නිදහසක් ඇති කරගන්නේ කොහොමද මේ නිදහසක් ඇති කරගන්න නම් තථාගතයන් වහන්සේ දේශනා කරපු ධර්මයේ තුලින්ම තමයි ඒ නිදහස ඇති කරගන්න පුළුවන්කම තියෙන්නේ අනිත් හැම කෙනාම හැම පුජ්‍යලයකම මොන උත්සව පැවැත්වුවත්
ඒ මොන උත්සව සංවිධාන කළත් ඇත්ත නිදහස වෙනුවෙන් නෙවෙයි සංවිධාන වෙන්නේ ප්‍රදර්ශනාත්මක දේවල් තුල තමයි පෙළගැස්ම ඇති කරගන්නේ. එතකොට මේ මානසික නිදහස ඇති කරගන්නට අපිට තථාගත බුදුරජාණන් වහන්සේගේ ධර්මයට ලං වෙන්නම ඕනේ. එතකම්ම අපි හැම කෙනාම නිදහස කියලා සමරන්නේ මහා බොරුවක අතරමං වීමක් විතරයි. මෛත්‍රණායක හැමදෙන්නේ පින්වතුනි මං හිතන්නේ හරි වටින හරි ලස්සන හරිම හොඳට අපිට තේරෙන ප්‍රවේශයක් ආරම්භයක් මගේ නායක හැමදෙර අපිට අරගෙන දෙනවා අපේ මේ සාකච්ඡාවට නිදහස ගැන. මෙච්චර වෙලා සමහරට අපි හිතන් ඉන්නේ නැත්නම් මේ මේ වර්තමාන සමාජයේ තියෙන මේ ආර්ථික පීඩනයත් එක්ක අපේ නිදහස අවහිර වෙලා කියලානේ. හැබැයි දැන් ඔබට තේරෙන්නේ නැති ඒකත් හේතු වෙන්න පුළුවන්. හැබැයි ඇත්ත නිදහස කියන්නේ මොකක්ද? ඒක ඇත්තටම අපිට එහෙම දැනিলা තියනවාද? අර බලාපොරොත්තු පොදි බැඳගත්තු ජීවිත ඇතුලේ සමාජ වටපිටාව ගිනි ගන්නකොට අපි කොහොමද නිදහසක් ලබන්නේ? එකම විදියයි තියෙන්නේ දහමට සමීප වීම පමණයි. මෙන්න මේ ගැන මේ ඔස්සේ අපිට පුළුවන් ඉස්සරහට කතා කරගෙන යන්න. එදිනෙදා අපිට ඇතිවන ප්‍රශ්නත් එක්ක අපි කොහොමද ජීවිතයට මූණ දෙන්නේ කියන එක අපි පැහැදිලිව කතා කරගමු. නායක හම්දුනේ ඔබ වහන්සේගේ පැත්තෙන් අපේ සාකච්ඡාවට අපි කොහොමද සම්බන්ධ වෙන්නේ කියන කාරණියත් එක්ක අපි හම්දුරනේ දැන් අපේ නායක හම්දුරෝ සඳහන් කළ ආකාරයටම දැන් නිදහස කියපු ගමන්ම ද මේ මොහොතේ ජීවත් වෙන අපිට අනේ එහෙම එකක් නැහැ. එහෙම එකක් නැහැනේ. ඔය කියන නිදහසක් කෝ අපේ ජීවිතවල? ඇත්තෙම නැහැනේ. ඒ නිදහසට පරිබාහිර එරෙහිව ප්‍රතිවිරුද්ධ දේවල්ම තමයි අපේ මනසට එක පිට එක ගොඩ ගැහෙන්නේ. ඒ කියන්නේ ඒ තරම් අපි හිර වෙලා දින්නේ. ඒ තරම් අපි ගැට ගැහිලා දින්නේ. අනිත් පැත්තේ දැන් නිදහස කිව්වම අපිට එකපාරට හිතෙනවා බොහොම නිදහස් බොහොම පා වෙලා යන බොහොම සැහැල්ලු දෙයක් කියලා. හැබැයි නිදහසකට පාලනයක් වගකීමක් ඉලක්කයක් එතකොට එහෙම එකක් නැද්ද? මෙන්න මේ වගේ පොඩි අතරමං වීමක් සමාජීය වශයෙන් නිදහස කියලා ගත්තත් අපිට ඇති වෙනවා නායක හම්දුරනේ. කොහොමද ඒක අපිට පැහැදිලි කරගන්න? ඇත්තටම නිදහස කියන්නේ මොකක්ද? ඔව්, තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා ටීවී දිදුල මාධ්‍ය ජාලයේ සභාපති අපේ ගෞරවනීය මාලිගා විලස්සජී නායක හම්දුරන් වහන්සේටත් වැඩසටහන මේ වන අපේ චාමික මුනිසිංහ මහත්මයාටත් කාර්ය මණ්ඩලයේ පින්වත් සිළු දෙනාට වගේම ලංකාවාසී ලෝකවාසී ප්‍රේක්ෂක පින්වත් සිළු දෙනාටම මේ නායක හාමුදුරුව ප්‍රවේශයේදීම කිව්වා ලස්සන මාතෘකාවක් කියලා. හැබැයි එක පාර්ටම මාතෘකාව ඔළුවට එනකොට නිකන් දැනෙන සැර වැඩිද මන්ද කියලා. නිදහසක් නැති නිදහසක් කියනකොට ඇයි අපි එක පාර්ටම ඔළුවට ගන්නේ ඔය හිත සමරන නිදහස ගැන? නමුත් ඇත්තටම චාමික මහත්මා දැන් මේ සාකච්ඡාව තුළ අපි විවරණය කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔය කියන නිදහසම ගැන නෙවෙයි. මේ නායක හඳුරු ප්‍රවේශයේදීත් පැහැදිලි කළා මේ නිදහස කියන එක පැත්තකින් පුද්ගලබද්ධයි. අනිත් අතට මේ ලෝකයේ මිනිස්සුන්ට තියෙන්න ඕන වටිනාම නිදහස තමයි ආධ්‍යාත්මිකව ඇති කරගන්නා වූ නිදහස. ඒක තමයි නායකරෝ කෙටියෙන් පැහැදිලි කළේ. ආධ්‍යාත්මික නිදහස පුජ්‍යලයන්ට ඇති කර දෙන්න ක්‍රියා කළ ලෝකේ පහළ වෙච්ච විශිෂ්ටතම සමාජ සෝදකයා වගේම ශාස්ත්‍රවරය තමයි අපේ ලෞතරා බුදුහාමුදුරුවෝ. උන්වහන්සේ මුලින්ම ගරු කළේ චින්තන නිදහසට. ඒ කියන්නේ ඕනම කෙනෙකුට හැබෑ නිදහසක් ලබන්න නම් නිදහසේ හිතන්න එපැ. නිදහසේ හිතන්න නැතුව චාමික මහත්මා කිසි දෙයක් කරන්න බෑ. ඒ චින්තන නිදහස භාරතීය සමාජය තුළ ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසේ දීපු එකම ආගමික ශාස්ත්‍රවරයා ලෞතර බුදුහාමුදුරුවෝ. ඒක ඉතාම හොඳට පැහැදිලි කාලාම සූත්‍රයේදී. එදා කෝසල ජනපදයේ කේසපුත්ත කියන ප්‍රත්‍යන්ත රාජ්‍ය කාලාමයන් වෙතට ගිය බුදුහාමුදුරුවන්ට කාලාමියෝ දුක්ගෙනවිල්ලක් කිව්වා. දැන් මෙහාට එනවා බුදුහාමුදුරුවනේ එක එකේ ಜಾති අය. ඒ කියන්නේ එක එක ආගම් වල නැත්තම් එක එක ආගමික සම්ප්‍රදායන් අනුගමනය කරන අය. එය ඔක්කොම ඇවිල්ලා කියන්නේ මම කියන දේ තමයි හරි.
අනිත්‍යය කියන ඔක්කොම වැරදි මඤ්ඤං සත්‍යං අඤ්ඤං මෝගමඤ්ඤං ඔක තමයි කියන්නේ ඉතින් දැන් අපි අතරමං වෙලා ඉන්නේ මේ ඇත්ත කියන්නේ කවුද කියලා අපිට හොයාගන්න බෑ ඒ නිසා ඒ ඇත්ත දැනගන්න මොකක් හරි ක්‍රමවේදයක් ඔබ වහන්සේගේ දර්ශනය තුලවත් තියෙනවද කනිකන් අපි අද සම්ප්‍රදායික මේ රටේ පවතින දේශපාලන පක්ෂ වලින් ඔලුවට දාන මතවාදී නිකන් බලන්නකෝ ඒ වගේම දෙයක් තමයි කාලාමයන්ටත් වෙලා තිබුණා අපි තමයි හරි අපි තමයි හරි අනිත් ඔක්කොම වැරදි කියනවා ඉතින් කොහොම හරි අන්තිමට බුදුහාමුදුරුවෝ කාරණා 10ක් දේශනා කළා ඒ කාරණා 10 තුල මාතක්ක හේතු මාන හේතු මායිති කිරාය මා પરම්පරාය මානුස් වෙන আদি වශයෙන් කියාගෙන යන්නේ එතකොට ඔය කියන කාරණා හතරෙන් 10න් බැහැර වෙන. ඒ කියන්නේ ඕනම සමාජයක පුද්ගලයෝ ආසන්න වශයෙන් යමක් පිළිගැනීමට බද්ධ වෙන කාරණා ටික ඔය. එක්ක තර්කයට ගැලපෙනවා නැත්නම් න්‍යායට ගැලපෙනවා පරම්පරාවෙන් එනවා එමෙ නැත්නම් පොතේ තියෙනවා මගේ ගුරුවරයා මට කියලා තියෙනවා එමෙ නැත්නම් මේක අපේ අනිත්‍යයත් අනුගමනය කළයි නිසා මමත් අනුගමනය කරනවා आदि वसें ओयटिकेन्ने अपि मुखक्खरि देकट एत्तरम चामिकमात्य कोटुवेन्नी बुदुहारु देशना कला ने ओय कारणा दहयेम्म ऐत्तेन्न ई ऐत्तेनकोट केनेकोट प्रश्नयक् ऐति वेनो पोते तियेन देत् पिलिगन्नेपानं मगे आगमिक नायकय कियेन देत् पिलिगन्नेपानं मगे गुरुवरय कियेन देत् पिलिगन्नेपानं परंपरावेन कियेन देत् पिलिगन्नेपानं तर्कयट न्याययट गलपेन्ने नै कियेला पिलिगन्नत् एपानं मोकक्द पिलिगन्ने අන්නේ තෙන්දි බුදුහාම දේශනා කළා පිළිගැනීමේදී අනිවාර්යෙන් අවධානයට ගත යුතු කාරණා හතරක් එක මෙය කුසලයක්ද අකුසලයක්ද දෙක මෙය යහපතක්ද අයහපතක්ද දෙකෙන් මට යහපතක් වෙනවද අන් අයට යහපතක් වෙනවද මට අයහපතක් වෙනවද අන් අයට අයහපතක් වෙනවද ඊට පස්සේ ඊළඟට කියනවා මෙය ප්‍රඥාවන්තයන් විසින් ගරහන ලද්දක්ද පිළිගන්නා ලද්දක්ද මෙතෙන්දී සඳහන් කළේ ප්‍රඥාවන්තයෝ මිසක අර ආගමික නායකයවත් වෙන කාරණේ ගුරුවරුවත් නෙවෙයි ප්‍රඥාවන්තයන් කියන්නේ නුවණ තියන නිසා ඊළඟට කියනවා මෙය මගේ පරලොව ජීවිතයට හා මෙලොව ජීවිතයට යහපතක් වේද අයහපතක් වේද ඔන්න ඔය කියන කාරණා පදනම් කරගෙන මේ ලෝකේ යමෙක් යම් දෙයක් කරනවා නම් කරන්න හැබැයි එතෙන්දී නැවත බුදුහාඳුරුගේ දේශනා කරනවා සාමික මහත්මා එකදී අනිවාර්යයෙන්ම යමෙක් යම් දෙයක් කරන්නේ හිතට එන සිතුවිල්ලක් එක්ක කටින් නැත්තම් ක්‍රියාවෙන් ක්‍රියාත්මක කිරීමනේ වචනින් හෝ ක්‍රියාවෙන් එතෙන්දී ඒක ලෝභ මූලිකද ද්වේෂ මූලිකද මෝහ මූලිකද මේ මම කියන දේ ලෝභයට බඳුන් වෙනවද මම කරන දේ ලෝභයට බඳුන් මට හිතෙන දේ ලෝභයට බඳුන් වෙනවද ඒ දේ නැත්තම් ද්වේෂයට බඳුන් වෙනවද නැත්තම් මෝහයට බඳුන් ඒකෙන් වෙන්නේ කුසලයක් නෙමෙයි අකුසලයක්. එහෙනම් බැහැර කරන්න. අලෝභ අද්වේෂ අමෝහ කියන චේතනා පදනම් කරගෙන යමක් කරනවද ඒ කරනකොට අන්න ඒක අනිවාර්යෙන් කුසල ගණයට වැටෙනවා. ඒ කරන්න. දැන් බලන්න කොච්චර නිදහසක්ද කියලා. දැන් ඕක ආගමකට සීමා වුණාද? දැන් සමහර විට කෙනෙක් කියන්න පුළුවන් ඕක බුද්ධ ආගමට හරියනවනේ. නෑ. මොන ආගමක වුණත් හිත්වල ස්වභාවය එකයිනේ ආගමික ලබ්ධීන් කවුරු කොහොම හිටියත් සමකමත්ව සිත්වල ස්වභාවය එකයි ඒ කියන්නේ එයාට ලෝභ චේතනාවක් හිතේ ඇති වෙන්න පුළුවන් දේශයක් ඇති වෙන්න මොහයක් ඇති ඒකට ආගම බලපන්නේ එතකොට එයා යම් කිසි තුලනයක් කරන්න ඕන මම මේ කියන හිතන සහකරනදී අර කියන කාරණා තුනෙන් යුක්තද එහෙනම් ඒක අනිවාර්යයෙන්ම අයහපතට හේතුවක් කරනවන්නම් අර කියන එකේ ප්‍රතිවිරුද්ධ කියන්නේ අලෝභ අද්වේෂ සමුහය. ඒකෙන් යම් කදේ. එතකොට ඒ නිදහස තමයි බුදුහාමුදුරු ඉස්සෙල්ලම ලෝකෙට පැහැදිලි කරේ. ඒ කියන්නේ ඒ නිදහස යම් කිසි කෙනෙක් හරියට භුක්ති විඳ කියන්නේ නිවැරදිම තීරණ ගැනීමේ හැකියාව තියෙනවා. ඒ තීරණය තමන්ටත් යහපතක්. අනුන්ටත් අනිවාර්යෙන් යහපතක්. බුදුහාමුරු ඒක දිතාම පැහැදිලි දේශනා කළා. අලෝභ අද්වේෂ අමෝහ කියන අකුසල මූලික චේතනා පදනම් කරගෙන යම් කෙනෙක් ක්‍රියාවක් කරනවද කටින් වචනෙන් හෝ හිතින් එතෙන්දී
एक नाट पहल वेनवा सतर बहु इहरण्य मित्ताव करुणा मुदिता उपेक्षा मे हतर एत्तटम चामिक महात्म्या समाजे पैवत्मट कोच्चरी वहल वेनद बलान्न मित्ताव कियन मैत्रिय द्वेषय नय कियन एतन मैत्रियनी करुणाव एत मैत्रिय ए वगेम अलोभय देख मुसुवेच्च तन तमयि करुणाव पहल वेन लोभे तीन के नार करुणा उपदवा गन बे अनुंगे विपतक दि पिहिटवन स्वभावेने ईलंगट मुदिताव केनेग्गे दिवनुव दकला सतुटवीम अर कियन अकुसल चैतसिक तीन के नाट कवदावक करन्न बे लोभे तीन के नाट केनेग्गे दिवनुव सतुटवीन्न पुलुवन बे या हितन्नी मोकद मन मट नेति देयाट मोकदद तरहव तीन के नाट कोहोम बे ए वगे मूडकम तीन कोट एत बे एतकोट एक अन्ने केनेग्गे दिवनुव दकला सतुटवीमे मुदितागु उपेक्षा सियल्ल मेदिहत सितिन इवसीमे हकिया ඔය කියන කාරණා ටික කෙනෙක්ට ලෝ යම් කිසි තැනක හිතකට පහළ වුණාද පහළ වුණාම ඒ පහළ වෙන පුජ්‍යලයන් ඉන්න සමාජයේ හරි සමකාමී කවදාවත් අනිත් අයගේ නිදහස ඒ නිසා නැති වෙන්නේ නැහැ ඒක තමයි නිදහස කියලා කියන්නේ චින්තන නිදහස ඇති වෙන විදිය නිවැරදි තීරණ ගන්න පුළුවන් වෙන විදිය අපේ දහම තුර මුණතරන් ලස්සන්ට අපිට කියලා දීලා තියෙනවා अभी मे हिवेला मे निधस नैतिकरगिनती विहिमय किला हरियटम पेहदिलो मे पेहदिलगिरी मतक् यहाँ अपीटम तमय मे निधस हरियट नवते अतिकरगन्नाल्वी पिलीवलट कथाकमु किन्नक कथाकमु कुहुमद मे निवरदि निधस अभी अपे जीवित बलट समीपकर्गा कटि विराम क्लबागन पदम विराम नपहनीन विरामेन पास्पि दुरकथन मार्गत्योत्कन पुलवन उभय प्रश्न घटलु मे दम सभापेट मुखरा अभी एकला कथाकमु निधस गण निधसाति निधस तुलिंग कुहुमदपि सब निधस लागण के අපිනවතත් නැනපහන සමගින් නිදහසක් නැති නිදහසක් අද අපේ මාතෘකාව මෙත් නිදහස ගැනයි අපි කතා කරන්නේ දහම උගන්වන නිදහස ගැනයි අපි කතා කරන්නේ හැබැයි අපි එදිනදා ජීවිතේ අපේ ප්‍රායෝගික ජීවිතේ මේ දේවල් ගැන අපි කතා කරන අපේ සාකච්ඡාව ඇතුලේ දහම පදනම් කරගෙන දහම මූලික කරගෙන අපිට පුළුවන් නම් අපේ ජීවිත ගැන කතා කරන්න අපිට අනිවාර්යයෙන්ම අපේ ජීවිත හරි තැනට හරි මගට යොමු කරන්න පුළුවන් වෙනවාමයි නායක හම්දුරනේ මේ අඩුපාඩු වලින් නිදහස් වෙනකොට වැරදි වලින් නිදහස් වෙනකොට තවදුරටත් ඉදිරියට ගල කෙලස් වලින් නිදහස් වෙනකොට අපේ ජීවිතවලට ඇතිවන නිදහස මොන වගේද කියන ශක්තිය මොන වගේද කියන එක අපි තව ටිකක් පැහැදිලි කරගත්තු මම ටිකක් මේ ප්‍රායෝගිකව අපේ ජීවිතවලට එන දේවල් ගැන පොඩ්ඩක් විමසුවොත් නායක හම්තුනේ දැන් අපි කියමු මෙහෙම දැන් මම බොන්නේ නැහැ ඒ කියන්නේ මත් වතුර පානය කරන්නේ මතින් මම නිදහස් එතකොට ලොකු ශක්තියක් මට ගොඩනගෙන නේද ජීවත් වෙන්න පරදාර සේවනය කරන්නේ එතනින් මම නිදහස් මං ඒ වගේ වැරදි වැඩ කරන්නේ නැහැ මං හොරකම් කරන්නේ නැහැ රාජ්‍ය දේපල හොරකම් කරන්නේ නැහැ අනිත් කෙනෙකුගේ දෙයක් මං කඩා වඩා ගන්නෙ නැහැ මං එතනින් නිදහස් ඒක හරි පුදුම නිදහසක් නේද අපේ හැමෝම මෙන්න මෙහෙම වැරදි වලින් අඩුපාඩු වලින් අපිට එකින් එක නිදහස් වෙන්න පුළුවන් නම් ඒක අපේ ජීවිත වලට ලොකු ශක්තියක් කරගන්න පුළුවන් නේද නායක කාමික මහත්මයා සෝනහා මුඳුරුව මහා සම්පත් තිබෙච්ච කෙනෙක් මේ සියලු සම්පත් අතහැරලා බුද්ධ ශාසනේ මහාන වුණා මහාන වෙලා ටික දවසක් යනකොට උන්වහන්සේ ගහක් මුල ඉන්න කරන ඉඳගෙන භාවනා කරනකොට උන්වහන්සේ කොහොම හරි
සිව්පිලිසිඹියාපත් රහත් භාවයට පත් වෙනවා. උන්වහන්සේ ලැබිච්ච නිදහස ගැන කෑ ගහලා කියනවා. කොහොමද කියන්නේ? අහෝ සුඛං අහෝ සුඛං අහෝ සුඛං කියලා කෑ ගහනවා. ඒ කාලෙත් හිටියා ඔය චාමික මහත්තයෙත් ඉතින් හාමුදුරු අතරෙත් ඉතින් හරි හරි හාමුදුරු ඉන්නවනේ. ඉතින් ඔයගේ ප්‍රශ්නයක් වෙනකම් බලාගෙන ඉන්නේ දෙන්න වැඩේ. මේ අපේ හාමුදුරුනේ මේ කාලේ නම් අඩුයි ටිකක් නේ ඒ කාලේ හිටියා ගොඩක්. ඉතින් දුවගෙන ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට කිව්වා. මොකද්ද කියන්නේ මේ ස්වාමීනි බුදුරජාණන් වහන්සේ අන්න සෝන හාමුදුරුවන්ට අර ඒ කාලේ දේවල් මාලිකා අර කියපු කාන්තා පිරිස ඔය ඔක්කොම මතක් වෙලා සෝන හාමුදුරුවෝ අන්න කෑ ගහනවා. අනේ සැපයි අහෝ සුඛං කියන්නේ මොකද්ද? අනේ සැපයි අනේ සැපයි. බුදුරජාණන් වහන්සේ කියනවා සෝනට එන්න කියන්න. සෝන හාමුදුරුවෝ එනවා. ඇවිල්ලා නමකෝ මේ සෝන කාල දේවල් මතක් වෙලාද? පරණ දේවල්. ඒ වෙලාව කියන ස්වාමීනි ඒ කිසිම දෙයක් නෙවෙයි මගේ තිබිච්ච හිතේ තිබිච්ච සියලු බර හිතේ තිබිච්ච සියලු ප්‍රශ්න මා සියල්ල කපල දැම්මා ඒ කපල දැමීම තුල මාහට පුදුම නිදහසක් ඇති වුණා අන්න ඒ නිදහසත් එක්ක මට මනසට පුදුම සැපයක් දැනුණා ඒ සැපය තුල තමයි මං කෑ ගැහුවේ ස්වාමීනි මගේ ප්‍රීති වාක්‍ය ප්‍රකාශ කරේ දැන් අපිට තේරෙනවනේ පැහැදිලිනේ ප්‍රශ්න තීනවනම් කරදර තීනවනම් එතන නිදහසක් නැහැ මේ ප්‍රශ්න ටික ඔක්කොම ගොනු වෙලා තින්නේ කොතනද මේ අපේ හිත තුලනේ අපේ හැඳුනේ අපේ මේ හිත තමයි ඒ කියන්නේ මනෝපුබ්බංගමා ධම්මා මනෝසෙට්ටා මනෝමය මේ හිත පෙරටු කරගත්ත හිත පූර්වාංගම කරගෙන මේ ප්‍රශ්න ඔක්කොම ගොඩ ගැහෙන්න පටන් ගන්නවා නේ දැන් අපි ගමු දැන් ගෙදර ගත්තන් පස්සේ ගෙදර ස්වාමියායි භාර්යාවයි ජීවත් වෙනවා සමහරක් බලන්නකෝ කාන්තාවරු ඉන්නවා ස්වාමියාගේ වරදක් දැක්කම ඒක විතරක් කතා කරන්නේ නැහනේ ඔහේ අදත් එහෙමයි ඔහේ අහවල් මාසෙත් මේ වගේ දෙයක් කරා මට මතකයි තමුසේ මේ වගේ දෙයක් මේ දවස්වලත් කරා මං ඒකත් දැකලා නිස්සද්ද වුණා නේ හඳුන්නේ වැලක් අල්ල ගන්නවා අර ප්‍රශ්නේ අමතක කරලා නෑ මතුවෙලා ඇතුලේ තියෙන එක මතුවෙලා අන්න ගන්නවා ප්‍රශ්න වැලක් අඹරනවා මහ නෝනලා විතරක් නෙමෙයි මහත්තුරුත් මේකම තමයි චාමක මහත්මයා මේ ලෝකේ සරල මිනිසු ජීවත් වෙන කාලේ මහ පොළවේ මිනිසු කෑවේ මොනවාද මහ පොළවේ තියෙන පප්පට ඕජා කියන වර්ගයේ ඕජාව පොළවේ තියෙන වැලි ටික උඩින් අස් කරාන් පස්සේ මතුවෙලා ඕජාවක් තියෙන මේ ඝන වෙලා තියෙනවා ඒක කඩලා තමයි මිනිසු කෑවේ ඒකෙන් තමයි ජීවත් වුනේ මේකට ලොල් වෙච්ච මිනිස්සු අන්න කොටු කර ගන්න පටන් ගත්තා තම තමන්ට මායින් අන්න මතු වෙන්න පටන් ගත්තා අපේ මායි මල්ල ගත්තා අපේ මායි මල්ල ගත්තා කියලා ප්‍රශ්න මතු වෙන්න පටන් ගත්තා දැන් මේ මිනිසුන්ගේ ලෝභකම නිසා විසම ලෝභකම මතු වීමත් එක්ක පොළවේ තිබිච්ච රසය එහෙම් පිටින්ම නැති වෙලා යන්න පටන් ගත්තා. ලෝභය, දේශය, මෝහය මතු වෙනකොට චාමික මහත්මයා මේ හැම දෙයකම රසය කියන එක නැති වෙනවා. පෞල් ජීවිතයේ තුල රසය නැති වෙනවා. ඔය අර ඔබතුමා මතක් කරපු දැන් සුරාපානය කියන එකෙන් ඈත් වුණාම ප්‍රශ්න නැහැ. ඒ වගේම පර ස්ත්‍රී සේවනය පර පුරුෂ සේවනයට ගියාම ප්‍රශ්න නැහැ. ඒ වගේම බොරුව
මුලාව මේ ඔක්කොමත් එක්ක ජීවත් වෙනකොට ප්‍රශ්න ගොඩක්. ඒ අන්ධභාවයට පත්විච්ච මිනිස්සයාට ඒක රසයක් හැබැයි. මත්පැනට හුරුවිච්ච දේ හුරුවිච්ච පුජ්‍යලයා ඒක ඒක නැතුව බෑ. ඇබ්බැහි වෙලා. මත් කුඩු වලට හුරුවිච්ච කෙනා ඒකට ඇබ්බැහි වෙලා. ඇබ්බැහි වීමත් එක්ක මේ ශරීරයට දැනින්න පටන් ගන්නවා මේක ඕනෙමයි. එතනින් පස්සේ යන හොරකම මරා ගැනීම දැන් පේන්නේ ඔය අපිට ආරංචි වුණු අරයාගේ කණ්ඩායම මෙයාගේ කණ්ඩායම ඔන්න වෙඩි තියාගෙන නේ අපේ හැමදෙරනේ අන්න ප්‍රශ්න ගොඩක්. එතකොට චාමික මහත්මයා සාමාන්‍යයෙන් ගත්තම අපේ රාජවංශය රාජකතාවල් ගත්තන් පස්සේ පුරා වෘතිය පුරා කතාන්දර මාලාව ගත්තම අපේ ලංකාවේ ස්වභාවයත් එක්ක මිනිස්සු හරි සරලයිනේ. මම කියන්නේ කොහම අපේ හැඳුරු කියන්නේ ඔය කොලාතු වෙනගෙන හිටිය යුගයේ අපි තවමත් ජීවත් වෙන්නද කියලා සමහරක් අය කියයි. හැබැයි කොලාතු වෙනගෙන හිටිය මිනිස්සු අපිට වඩා සතුටින් ජීවත් වුණා. හැබැයි අපිට සතුට නැහැ. ඒ සතුට නැති වෙන්න ප්‍රධාන හේතුව තමයි ඔය ඔබතුමා කියපු ඔය ගසා කෑම කොමිස් කෑම ආයත පරිහරණය ජීවිතයේ පිළිබඳ අවබෝධයක් නැතිකම අනනුබෝධයෙන් කටයුතු කිරීම දැන් බලන්න අරනායකයා එක කෝප්පි ගානක් කෝප්පයක් අරගෙන එක රටකට හිඟා කන්න යනවා තව නායකයෙක් තව පොල් කට්ටක් අරගෙන තව රටකට හිඟා කන්න යනවා නේ ඒතර කෝ අපේ අපිට අපි මේ හිඟා කමින් ජීවත් වෙන රටේ හිඟන්න ගොඩක් ඉන්න රටේ තෙල් ටික ගහගන්න විදියක් නැහැ හරියට කෑම ටිකක් මම දැන් දවස් දෙකකට ඉස්සෙල්ලා ආගමනේ પાස්පෝර්ට් ඔෆිස් එකට ගියා විශාල පිරිසක් එදා මට ප්‍රධානී කිව්වා එතන પાස්පෝර්ට් 3000ක් වන් ඩේ සර්විස් එක කියන්නේ එක් දින සේවාව 3000ක් 3500ක් හදාගෙන තිනවා එදා දවසේ මම බලනකොට මමත් පොඩ්ඩක් එහෙම ඇවිද ඇවිද ඉන්නකොට හොඳ වාහනයකින් ඇවිල්ලා පිටිපස්සේ දොර ඇරලා ගෙදර හදපු රොටි කියලා කාර් එකේ පිටිපස්සේ දිකි ඇරලා හැමදෙරම විකුණනවා අරව තියාගෙන මම නිකන් කිට්ටු කරලා ඇහුවා එයා කියනවා හැමදෙරම උදේ ඉඳලා හවස වෙනකන් ඉන්න ඕනේ නේද පොඩි බිස්නස් එකක් පටන් ගත්තා එයා කියනවා හාමුදුරනේ මට හිතෙනවා මේකත් හොඳයි රට යනට වැඩිය හොඳයි යනට වඩා මට හිතුණා හාමුදුරනේ රට යනවට වඩා මේක හොඳයි අපරාධි પાස්පෝර්ට් එක හදාගත්තේ නැකටන බොහෝ වේලාවක් දුරගතන මාර්ගයේ රැඳී ඉන්න අපේ එතකොට කොහොිටවත් එක දුරගතන මතම ලබා ගමු අයබෝවන් තෙරුවන් සරණයි ඔබට අයබෝවන් තෙරුවන් සරණයි අවතරයි ස්වාමීන් වහන්සේ ජාමි මහත්මයා දැන් අපි ගොඩක් අවස්ථාවල මේ හිත හදා ගන්න හිත නිදාස් කරගන්න හේතු කාරණා ඔව් හිත හදා ගන්න හිත නිදාස් කරගන්න හේතු කාරණා වෙනවනේ ජාමි මහත්මයා දැන් මොකද උදාහරණයක් දුන්නා පෞගේ කාලේ අපේ ලංකල් ක්‍රිකට් කණ්ඩායම ඉන්දියාවට ගිහිල්ලා ජාමි මහත්මයා අන්ත පරාජයක් වුණානේ මේ පරාජය වෙලා ආවට පස්සේ අපි තාමත් බයිනෝ පුදුම කලගිනීමක් ඇතිනේ අපි දැන් මේ ඊයේ පෙරේදා අර නව තීරණ කණ්ඩායම කියලා ඒ විදිහට පරාජය වුණානේ අන්ත ඉදිරියට දැන් ජාමි මහත්මයා අපිට සතුටුයි आर्थिक अंतिम समारोह
आर्थिक शक्तिमंत होना मानसिक निधा तक लेना बन भावना करानी बिना दाम करानी मन से स्वामी क्यों मुझे मार्ग ना मेम पास सिंगापूर वक्रनवा मलेशिया वक्रनवा एक एक कथा वाल अभी गोत गोता हिटिया तव मध्य अभी पुंचिका कामिकला अभी स्वामी नहसेला अभी पुंचिका अभी सिंगापूर वगैन बलापुर अभी बलापुर हिटियाट मेक हुरुला किन्न खांग मेक मंकोल कार्यो गसाखन खांग मेक नोमना पुज्यो जीवा तीन था खाल मम एक खंडा मेक खट्टिया घट ने मेन मे स्वभावे तीन खांग अपे गेदरा थे दिन खांग खबदा कव पुलवंक माकने ओय मास नवे किन्न में औवृद नवसीय किंग मेरट गोडगान पुलवंक माकने मेलोत अपे मातृका वरद्दकुत नै नै अपे हमदुर निदहसक ओ निदहसक नै ए कने चामिक महात्मा अपे बुरु देवाल पास्से दुवनो वैडी मम अपे एत्तटम गेदर प्रश्न गोडाई नम गेदर उयागन खन्न दयाक नतिनम मम हितनम मम कियागन आवे दयाक चामिक महात्मा अपे मे रट अपे लंकाव स्वयं पोषित रटाग्नि हेम पत्तकिम पोषित रटाग्नि मे पोष्य भावे अपि नति करगन अनुंगे रटक अनुंगे रटकिं हिंगाखन मट्टमकट गियाम अपि कोहमद निदहस वेन्ने ईट वडा अपे निधासिबुन शुद्ध वयकन कंडा अलगनी खाले अपे हाँ दुर्ण प्रश्न थिबुन तमाय हे भाई मीट वडा निधासिबुना दम बला वर्तमान काले को ज्ञान लमेकुट फारे अन्न पुलवांदे हरियर रत्न बड़ुआ पेल दगने अन्न पुलवांदे बेहद पेत्ता हरियर गन्न पुलवांदे कड़े कट गई प्रश्न गुडा ලයිට් එකක් දාගෙන විභාගයක් කරන්න විභාගයක් කරන්න තව මොනවද නේ අපේ හා මානසික මානසික වශයෙන් ආතතියට පස් වෙලා මානසික රෝගීන් බවට පත් වෙලා ඉන්න සමාජය තුල අපිට කවදාකවත් අපි බලාපොරොත්තු වෙන නිදහසක් නැහැ අපි කොච්චර දේවල් ගැන හොම අර ඒ දුර්ගතණයෙන් අපිත් එක්ක සම්බන්ධ වෙච්ච මහත්මයා කතා කරා වගේ බලාපොරොත්තුෙන් හිටියද එහෙම නේ හීන දැකලා හරියන්නේත් නැහැ ප්‍රශ්නේ හරියට තේරුම් අරගෙන ඒකට උත්තර අපි හොයා ගන්න ඕන කියලා එනවා ඒක හඳුර සඳහන් කරන්නේ අපි හඳුරෙන් දැන් අර ඒ මහත්මයාත් අහපු කාරණයක් එක්ක දැන් අපිට අපි මොන දේ කතා කරත් මේ ආර්ථික නිදහස කියන එකට අපි අනිවාර්යෙන් ඇදගෙන වැටෙනවා දැන් ඒකනේ මේ මොහොතේ ඇත්තටම බරපතල කාරණ අපි රටක් ගත්තත් පවුලක් ගත්තත් ආයතනයක් ගත්තත් පුද්ගලයෙක් ගත්තත් මේ ප්‍රශ්නේ බොහොම දරුණුවටම තියෙන එක කම හිතන්නේ නැහැ කාටවත් නැහැ කියන්න පුළුවන් කියලා. ඒ නිසා අපි මොන කතාව කතා කරත් අවසානයේ මෙතෙන්ට අපේ ප්‍රශ්නේ ඌණනේ වෙන එක අපිට මග අරින්න බෑ නායක හම්බුනේ මේ වෙලාවේ. මෙන්න මේකට අපි ඇත්තටම මේ නිදහස ගැන කතා කරන දවසේ මේ ආර්ථික නිදහස සම්බන්ධයෙන් මේ ආර්ථික පීඩනයෙන් නිදහස් වෙන විදිය සම්බන්ධයක පැත්තකින් අපිට රටක් විදියට කතා කරන්නත් සිද්ධ වෙවි බෞලක් පුද්ගලෙක් විදියට කතා කරන්නත් සිද්ධ වෙවි මේ දෙක මේ තැන් දෙකටම බොහොම පොදු දේවල් ටිකකුත් ප්‍රශ්න ටිකක් විදියට අපිට තියෙයි කොහොමද මෙන්න මේ නිදහස අපි ළඟා කරගන්නේ මේ පීඩනයෙන් අපි ගැලවෙන්නේ කොහොමද මේක ටිකක් අපි තේරෙන්න කතා කරන්න ඕන කොහොමද නායක හඳුරන්නේ ඔව් අත්තන චාමික මහත්මයා මේ මේ මහත්මයා කතා කළ ඒ කාරණාවේ අවසානයේ එතුමා ප්‍රශ්න කළේ අපෙන් විමසුවේ මොකද්ද තව මාස 9කින්වත් අපට නිදහසක් ලැබෙයිද කියන වගේ එකක් නේ. කියන්නේ මේ තියෙන ආර්ථික අවපීඩනය යටතේ ඔව් පැහැදිලිවම ආර්ථික ප්‍රශ්න තියෙන තැනක මානසික නිදහස හොයන්න අමාරුයි. දැන් ලෞතුරා බුදුහාමුදුරුව ළඟට එක අවස්ථාවක දුප්පත් ගොවියෙක් ආවා. ගොවියෙක් නෙවෙයි ඔහු ගොපල්ලෙක් ඇත්තටම. කැලෑවට ගිහිල්ලා තමන්ගේ ගවයෝ ටික හොයාගන්න වරක් වුණා. එදා බුදුහාමුදුරුව ගමට වඩිනවා කියලා දැනගෙනයි ඔහු ඉක්මනින් එන්නම් කියලා හිතාගෙන ගියේ. නමුත් එයා පරක් වුණා. හේතුව ගවයෝ ටික වේලාසන හොයාගන්න බැරි වුණා.
गेदर आव गाट गवयोदाल हिम पंसल बुधुहा दूगन गिया दन वलंदलवसान वेला लौतुरा बुधुहा मुद्रो भिक्षु अनीट बनकियान भव धनकिन बलागे हिटिया इट पास को प्रमाद कर इट पास आ हटिय वाड़ीना वाड़ियोला दमे बना हनाने पर कैवद स्वामी ताम कैवे पार अर दंदीप अयगे कथाकल विमसन दुर्वेचाहार तीयन वेला बुधहांद्रो दंगल दूट पासे आहार या पेलीमद नैवत विमसपू इकम अवस्था हो त्रिप्टीतना हर वेद गो इत पासे अभी कौरव कैवे नै बुधहांद्र नवे हिम्मतीयन ना मे मनुष्य एक्ंगील कैमट दीन या काल बड पिरुन पस्य तमाय उन्ंगट बुधहार बन के पटंग इतकोट इतेंदि उन्वहंसे दिलिकले पुज्जले कुट मनसट यमक वेटिन्न उना निदहस मानसिकत्वय गोडनगेन्न कुस पिरेन्न उना एकने कुसगिन्नि इदिद्दि बन किव्वट वेडक नै एक ओलुवट वदिन्न नै एक अत्तरम प्रायोगिकयैने दैन अपि उनत कुसगिन्नि इन्न वेलाव कवुरु हरि मोनवा हरि किव्वत अपट एक ऐहेन्न नै ඇහුණත් ඒක නිකන් මතකෙට එන්නේ නැහැ. ඇයි අපට ලෝකේ විසන්න බැරි රෝගයනේ. මේ සුදාගින්න කියන එක. එතකොට ඒ නිසා මේ ආර්ථික පසුතලය තුල යම් කිසි කෙනෙක් ස්ථාවර වෙන්න ඕන අනිත් හැම පැත්තකින්ම නිදහස ගන්න. දැන් රටක් හැටියට උනත් ඒක එහෙමම තමයි. රටක් ඇත්තටම ආර්ථික අතින් යම් කිසි ස්ථාවර තත්යකට ආවොත් අනිත් අය ඇඟිලි ගහන්න ඉන්නේ නැහනේ. හොඳම උදාහරණේ දැන් विनायक मतल सिंगापूर कियन रट एटम यदासमसिहत्तहतेतमुनिकोतनद अपटत्तडापहलतेनक ओं इताम कुंची रटक्ने के क्याने कोलंब नगर सीमा वगे तरं पुलूल भूमि परासयत्तेन रट इतकोट ओं वेगें आर्थिकतिं शक्तिमत्तुना अये लोके अनित रटवल एकेके अपे रटवलोट हरियट बलपैम करनोने सिंगापूरोट बलपैम करनोद ने अयि ඔවුන් ආර්ථිකයෙන් ශක්තිමත් වුණා ශක්තිමත් වීම තුළ අද ජාත්‍යන්තරේ විලඳ මැදිස්ථානයේ බවට පත් වුණා ඒ නිසා සිංගප්පූරුවටත් කියන්නේ නැහැ සිංගප්පූරුවේ ප්‍රශ්නක් නැහෙනේ ඒ කියන්නේ එමු මොනතරම් නිදහසේ මේ මිනිස්සු මේ මිනිස්සු ජීවත් වෙනවද අපේ හඳුරන්නේ දැන් එයාලා ඉස්සල්ලා කිව්වේ ඉස්සල්ලා මුල් අපි ඔය සිංගප්පූරුවක් කරමු කියලා කියන කතාව වගේම අපේ හඳුරන්නේ එයාලා කිව්වේ කාලෙක අපි ලංකාව अनिवार्यम आर्थिक सुरक्षित ओणमरटक उज्जल निधसट इतामत्मगत्न एतटम चामिक महात्मा अभी निधस गन्न तेनईदल वरदगत इंदियानुअंट निधस दिन्नहदनकोट ऊन गत्ने निधस दिन्नहदनकोट ऊन गत्ने ओन निधस उदेसा तव दुट सटंकला महात्मा गांधी नेहरुतुमा सुभाष चंद्र बोस वगैरह तब दुरट सटन कला सटन करला ओन निदहस ईट पासे अन्नगत्ता अत्तरम अपे निदहस वड़ा वृद्धक इतर पासे ने ओन निदहस गत्ते ए निदहस देनकोट गत्ते अपे निदहस दुन्न देनकोटम गत्ता ओनगे निदहस अपे निदहस लोक वेन सत्तियन दैं हुंदम उदाहरण मं कियन्नं इंडियानु अद आर्थिक देशपालन सांस्कृतिक कोई पत्थिंग तपटर इद्रीन लुकुरटक ने लुकुरटक ने एक लुकुरटक साधक लुकुवेन को प्रश्न वेडी ने मुखद उनी ओं ओंट आवेनिक ओ सांस्कृतिक अनन्यता व्यक्तुल ओंट गेलपेन आर्थिक अध्यापन सहित निधसकोंगत्ता अपट दुन्न दुन्नुदे अपि गत्ता सुद्धगे नीतिय अदटत्ति नस्सिलाति नदनायकान एतना अपि हिरवेला सुद्धगे अध्यापनीय सुद्धगे आर्थिकय सुद्धगे सांस्कृतिय ए वितरण नय सुद्धगे आगमत्त अपट दीला गिया ए हेम तनकम अपि एक अल्लगत्त इत्ताम दडिव कोटिम्म केनन सुद्धट वडा होंदट मेरटे तिबुनु कृषि आर्थिकय ටුවට දැම්ම මීරටේ පාලකයෝ දාලා ඔය වැවිලි භෝග ආර්ථිකය සුද්ධ හඳුන්වා දීපු ඕක කරපින්නගෙන ඒ උඩ ගියා ගිහිල්ලා ඇත්තටම දැන් අද ආර්ථිකයෙන් අපි නිදස් වෙලාද නැහැ
සුද්දගේ අධ්‍යාපනය අපේ තිබිච්ච සම්ප්‍රදායික පන්සල මුල් කරගත් අධ්‍යාපනය පැත්තකට දාලා සුද්දගේ අධ්‍යාපනය කරපින්න ගත්තා. ඒ අධ්‍යාපනය තුල අපි ඇත්තටම නිදහස් චින්තනයක් තියෙන දරු පිරිසක් හදලා තියෙනවද? නැහැ. මේ රටේ තිබුණා රාජාණ්ඩු ක්‍රමය මුල් කරගත්ත අපට ආවේනික ආර්යයන් හඳුන්වා දීපු දේශපාලන පරිසරය. නැත්තම් දේශපාලන මේ පාලන ක්‍රමය. පාලන තන්ත්‍රය. ඒක 1815 න් පස්සේ අපි අහිමි කරගත්තා. සුද්ධ අපට පාර්ලිමේන්තු ක්‍රමය හඳුන්වලා දුන්නා. සුද්ධට වග කියන සුද්ධගේ පාර්ලිමේන්තු ක්‍රමේ අපි හිර වුණා. දේශපාලනෙන් අපි නිදහස්ද? නිදහස් නෑ. මං කිව්වේ අපේ රටේ තිබුණා රජු මුල් කරගත්ත අධිකරණ ක්‍රමයක්. ඒ අධිකරණ ක්‍රමය තුල අපරාධකාරයන්ට නිසදඬුවම ලැබුණා, නිවැරදිකාරයන්ට සාධාරණ ඉෂ්ට වුණා. අවාසනාවට සුද්ධගේ නීතිය මෙරටට ගෙනල්ලා අපරාධකාරයෝ නිදහස් වුණා, පැමිණිලිකාරයෝ හිර ගියා. අපි එතන නිදහස් වුණාද? නෑ. ඒ තමයි අපි පරිහානිය. අපි හඳුනේ දැන් දැන් අපි අපි වගේ රටක හැදිච්ච අර ඔබව සඳහන් කරා වගේ කිසියම් සංස්කෘතික ලක්ෂණ ටිකක් එක්ක අපි රටක් විදියට ඉදිරියට එනවා. ඉතින් අපේ නිදහස පැහැර ගන්නවා, හිමි වෙනවා. අපිව බලහත්කාරයෙන් පාලනය කරන අවුරුදු ගණනාවක් මේ පාලනය යනවා. මේ නිදහස ලබා ගැනීම පස්සේ මගේ නායක හඳුර සඳහන් කරන්නේ අපි අපි නවත්තපු තැන ඉඳන් පටන් ගන්නවා. එහෙම ලේස්තියක් අපේ තිබ්බේ නැහැ කියන එකේ කියන්නේ නේද? කියන්නේ අරගොල්ල නවත්තපු ඉඳන් එතන ඉඳන් ඊට වැඩි හොඳට ඉස්සරහට යන්න උත්සාහ ගත්තා මිසක් අපේ තන අපි අහිමි කරගෙන තියෙනවා කියන්නේ. කොහොමද මේක වෙන්නේ? ඇයි? ඒ කියන්නේ එහෙමනම් ඒ කාලේ හිටපු අපි හැම බොහොම උජාරුවට අනුස්මරණය කරන බොහෝ දෙනා මේකට වග කියන්න ඕනේ. ඉතින් ධර්මපාලතුමා ඔක ඉතාම පැහැදිලිව කිව්වනේ චාමික මහත්මයා. කවදක හරි සුද්ධ මේ රටින් යන්නේ කළු සුද්ධ ටිකක් හදලා කියලා. ඇත්තනි. නිදහස් චතුරස්‍රය අදටත් නම් කරලා තියෙන කොහොමද? ටොරින්ටන් චතුරස්‍රය. ටොරින්ටන් ආණ්ඩුකාරයා කියන්නේ මේ ලංකාවේ සර්වජන ඡන්දවලය දෙනවටත් අකමැති වෙච්ච පුද්ගලයා. මං කියන්නේ ඇත්තටම නොදුන්න නම් වඩා හොඳයි. ඒ කියන්නේ ඒකෙන් තමයි අපි නැත්තර නැති කළේ. ඒ කියන්නේ අවංකවම චාමික මහත්මා අපි ගත්තේ සුද්ධගෙන් ගන්න ඕනම නැති ටික. සුද්ධගේ ගන්නම ඕන එක ගත්තේ නැහැ හරියට. මොකද්ද? සුද්ධගේ භාෂාව. ඒක ගත්තා. ඒක ගත්තේ කෑලි. ඉන්දියානුව සුද්ධගෙන් අර එකක්ක් ගත්තේ නැහැ. උන්ගේ අධ්‍යාපනය ගත්තේ නැහැ, උන්ගේ ආර්ථිකය ගත්තේ නැහැ, ඔවුන්ගේ සංස්කෘතිය ගත්තේ නැහැ, උන්ගේ ආගම ගත්තේ නැහැ. එහෙත් ඔවුන්ගේ භාෂාව ගත්තා. භාෂාව අරගෙන අද ඉන්දියානුව ලෝකෙ මල්ලලා තියෙනවා. කීවණක් තියෙනවා ලෝකේ ඕනම නගරයකට ගියාම විනාඩි 10ක් ඇතුළත ඉන්දියානුවෙකුට ඉන්දියානුවෙක් මුණ ගැහෙනවා. ඉන්දියානුවෙකුට ඉන්දියානුවෙක්. කියන්නේ ඉන්දියානුවෙක් මුණ ගැහෙනවා නම් එකනයිනේ. ඉන්දියානුවෙකුට ඉන්දියානුවෙක් මුණ ගැහෙන කෙනා ඉන්දියානුව දෙන්නෙක් විතරයි. ඒ තරම ටෝන් ලෝකේ ඇල්ලුවා. අපි සුද්දගේ අඩුවෙන්ම ගත්තේ මොකද්ද? භාෂාව. ඒක ගත්ත කෑලි. ඔය කියන්නේ සිංග්ලිෂ් කියලා එකක්. එහෙමයි අපි ගත්තේ. ඒ කියන්නේ ඇත්තටම ගන්න තිබිච්ච දේ අපි ගත්තේ නැහැ. නොගත යුතු සියල්ල ගත්තා. අරගෙන අපි අපේ සමස්ත නිදහස අපුරගත්තා. ගාන්ධිතුමා හරි ලස්සන කියමනක් කියලා තියෙනවනේ. ඔබගේ ගේ ඇතුළට සුළඟට එන්න දොර කවුළු විවර කරන්න. එහෙත් ගේ ඇතුළේ තියෙන දේ ගහගෙන යන්න සුළඟට ඉඩ දෙන්න එපා. අපි සුළඟට ගහගෙන යන්න ඔක්කොම මැරලා දැම්මා. ඒකට තමයි කියන්නේ 77 විවෘතාර්ථිකය කියලා. නායක හඳුරන්නේ ඒ ඒ කාලේ කතාව. දැන් ඒකත් පහු කරගෙන අපි සෑහෙන කාලයක් ඇවිල්ලා ඉන්නවා. මේක අඩුම ගන්න මේ වගේ වැඩසටහන හරි කතා කරේ නැත්නම් අපි හැමෝම කතා කරන්න තැනකුත් නැහැ. අපි අපේ පාලකයන්ටනේ, දේශපාලඥයන්ට, පක්ෂ විපක්ෂ ඕන කෙනෙකුට දේශපාලන කිසි ભેදයක් නැහැ. හැබැයි නායක හාමුදුරුවෝ දෙන මේ අවවාදය, මේ අනුශාසනාව හරි වටිනවා. ඒකයි මම මේක නැවත නැවත අහන්නේ නායක හාමුදුරුවනේ. හරි. දැන් ඒ එදානේ, දැන් මේ මෙදානේ රට බංකොලොත් වෙලා ගත්තු ණයක් ගෙවා ගන්න විදියක් නැහැ. මිනිස්සුන්ට ඇත්තටම ජීවත් වෙන්න විදියක් නැහැ. දැන් හරි අපි නිවැරදි වෙන්න ඕන නැද්ද අපේ හාමුදුරනේ? දැන් හරි ආදර්ශයේ එහෙ නිදන් පහළට දෙන්න ඕන නැද්ද? මෙතනින් කොහොමද අපි ගොඩ එන්නේ? කොහොමද මේ නිදහස අපි නැවත ඇති කරගන්නේ? ඒ සඳහා දෙන්න ඕන ඉගැන්වීම මොකක්ද නායක හාමුදුරනේ?
චාමික මහත්මයා විශේෂයෙන්ම අපේ හාමුදුරු මතක් කළා මේ ධර්මපාලතුමා ගැන. අන්තිමට ධර්මපාලතුමා අපේ හාමුදුරනේ කිව්වේ ඒ සුද්ධන්ටත් වඩා ලස්සනට අපේ කළු සුද්ධෝ ටික ඔවුන්ගේ වැඩ ටික කරගෙන යයි. දැන් චාමික මහත්තයා අපි දැන් පිරිසුදු භාවයක් ගැන කතා කරනවා. අපේ අනන්‍යතාවයක් ගැන කතා කරනවා. අපේ සංස්කෘතියක් ගැන අපි කතා කරනවා. ඇත්තටම අපිට සංස්කෘතියක් දැන් තියෙනවද අපේ හාමුදුරනේ? අපිට කියලා අනන්‍යතාවයක් තියෙනවද අපේ හාමුදුරන් කතාව අහගෙන ඉන්නකොට මට මේ මතක් වුණේ කොහොම අපිට කියලා සංස්කෘතියක්. අපේ තිබිච්ච සංස්කෘතිය අපි වලපල්ලට දාලා ඉවරයි. අපිට තිබෙන අනන්‍යතාවය අපි නැති කරගෙන ඉවරයි. අපේ ගෙදරගත් සාමික මහත්මයා අපේ කඩේකට ගිහිල්ලා අපි ගන්න බඩුවක් මොනා හරි දෙයක් කොහ අපේ අනන්‍යතාවය කොහ අපිට අපේ දෙයක් කො අපි ඔය තීන ප්‍රධාන ආහාර තොග වශයෙන් දෙන තැන් ගත්තන් පස්සේ චාමික මහත්තයෝ බලන්න සීනි ටිකක් පිට රටින් හාල් ටිකක් පිට රටින් ආ පැදුර පම්පෙට්ටිය මන් දැක්ක අපේ නායක හඳුනේ කඩවල් වල තියෙන චීන මෝල් ගහ සහ චීන වංගෙඩි ඒ තියෙන අපේ මෝල් ගහක් හදා ගන්න වංගෙඩියක් හදා ගන්න බැරිද අපිට දැන් අපි හඳුන දැන් ඒව ගේන්නත් දැන් සල්ලි නැහැනේ ඒත් මෙහෙමකුත් හැදෙන්නේ නැහැනේ දැන්වත් ඒ තැනට යන්න විදියක් අපිට නැහැනේ අපේ හඳුන චාමක මාත මෙහෙමයි ඇත්තටම දැන් ඉතින් කාටත් ඔය කේන්දරිය තමයි තියෙන්නේ දැන් අපිට මේක දැන් ඔන්න පහුගිය දවස්වල ඔබතුමාට මතකනේ පළතුරු වර්ග අපේ හාමුදුරුවෝ නවත්තවුවා 300 ගානක්ද 600 ගානක්ද නැවත්තුවානේ මීට අවුරුදු ගණනාවකට ඉස්සෙල්ලා ඔක නවත්තවුවා නම් අපේ පේරගෙඩියට තනක් එන්නේ නැද්ද අපේ අඹගෙඩියකට තනක් එන්නේ නැද්ද අපි දෙලුන් ටිකට දැන් මම දන්නවා යම් කිසි පුජ්‍යලේ දැන් ඔය කුණ්ඩසාල පැත්තේ අක්කර ගණනාවක් හදලා එයා දෙලුන් වගා කරලා තිනු හරිම ලස්සනට ඒ මනුස්සයා කියලා නවත් අපේ කොහොඳ හැබැයි බලන්නකෝ කඩවල වල ගිහිල්ලා පිට රටින් ගෙනාපු ඔය දෙලුන් ඕන තරම් තියෙනවනේ මිදිත් තියෙනවා අපේ හාමුදුරනේ දොඩනුත් තියෙනවා මේවා හොරපාරෙන් චාමික මහත්මයා අපේ ලංකාවට අපි ප්‍රසිද්ධියේ දකින්න දේවල් නෙවෙයි ඇතුලෙන් ක්‍රියාත්මක වෙන්නේ ඒ ව්‍යාපාරික ප්‍රජාව යම් කිසි කොට්ටාසයක් යටින් කුට්ටිය දෙනකොට ඕන දෙයක් ලංකාවට ගේන්න අවස්ථාව සලසලා දීලා තියෙනවා ඉදිකට්ටක් හදාගන්න බැරි රටක් දැන් බලන්න චාමික මහත්තයා ඉන්දියාව ගන්න චීන ගන්න ජපානේ ගන්න ජපානේ කියන රට හොඳනේ කොච්චර කඩාගෙන වැටුච්ච රටක්ද මං හිතන්නේ අපි යම් අවස්ථාවක ආධාර උපකාරයක් කරලා තිනවා ජපානට ඈ දැන් බලන්නකෝ අපිට දැන් චාමික මහත්තයා අපේ අනන්‍යතාවය අපේ ලංකාවේ තියෙන ගතිය අපිට පවත්වාගෙන යන්න පුළුවන්ද එක්කෝ අහවල් රටින් අතපෝනවා කියන නැත්නම් තව රටකින් අතපෝනවා කියන නැත්නම් තව රටකින් ඇයි මේ කො මොකක් නිසාද අතපවන්නේ අපිට කියලා ආර්ථිකයක් නැති නිසා අපි ඔහුගේ පදයට නටන්න වෙලා තියෙන්නේ මොකක් නිසාද ඔහුගේ ඔහුගෙන් අපි හිඟා කාපු නිසා ඈ අපි ඉතින් කහ කහ ඉන්නවා ඒතර චාමික මහත්මයා කල්පනා කරලා බලන්න අපි රටවල් කීයකට යටත් වෙලා දින්නේ අපි උපමාවක් ගන්න පොඩි දෙයක් විච්ච ගමන් ඔන්නේ පෞගේ දවසල නැවක් ආවනේ අපේ හාමුදුරනේ කොහෙන්ද ආවේ චීනෙන්ද කොහෙද නේ චීනෙන් ඔන්න ඉන්දියාවෙන් ප්‍රශ්න දානවා ඈ ආවේක හොඳයි කියනවා නෙවෙයි මේ කියන්නේ අර කට්ටිය කියනවා අපි එනවා මේ රටවල් දෙක අතර ඔන්න ප්‍රශ්නයක් ඔන්න ගිරේට අහුවිච්ච අර පුවක් ගෙඩිය වගේ ලංකාව පොඩ්ඩක් නවත්ත ගන්නනේ පොඩ්ඩක් අර ඉන්දියාව සේප් කරගන්න අපේ රාජ්‍ය නායක කොන්ද පණ ඇති රාජ්‍ය නායකව ඉන්නවද කියන්නකෝ දැන් කොන්ද පණ ඇති එක පාලකෙක් හිටියද අපිට
දැන් බලන්න චාමික මහත්තයා පෞගිය කාල වකවානුව ගත්තන් පස්සේ අපේ කෙල්ල කොල්ල මහ ප්‍රශ්න ගොඩක ඇත්තටම ඔහුගේ ප්‍රශ්නට එක විසඳුවාද නේ දැන් ඉදිරි කාලෙදි මොකද්ද වෙන්නේ මේ තීන මම චාමික මහත්මයා කියන්නම් දැන් ඉස්සර අපි සමන් මොනවාද කෑවේ තේ ටිකක් බීලා බනිස් කිරියක් කෑවා කොහොම නිකන් ඒක ගණන් ගන්න නෑනේ දැන් අද කාලේ තේ ටිකක් බීලා බනිස් කිරියක් කෑවකෝත් තමයිනේ මම අර එයාපෝට් එක පාස්පෝර්ට් ඔෆිස් එක ගාවට ගියාම මම දැක්කා අපේ චාමික මහත්මයා උදේ ඉඳලා හවස වෙනකන් ඉන්න කට්ටිය වාහනවල ඉඳගෙන අර වටේ ඉඳගෙන බිම තියාගෙන ගෙදරින් මොන හරි ව්‍යාගන ඇවිල්ලා කනවා එතකොට මෙන්න මේ වගේ මට්ටමකට ගියාම අපේ ගෙදර මේකට රජයක් විතරක් නෙවෙයි වග කියන්නට ඕනේ අපිත් එළවලු 4 5 එක බත් කෑවා ගෙදර අපේ ගෙදර සමහරක් වෙලාවට ආර්ථිකේ හිඳෙන්න එක වේදක් එක ක්‍රමයක් තමයි අපි කාලා ගිහිල්ලා කන්න බෑ කියලා විසි කරනවා අපේ ගෙදර අපි කොච්චරනම් විසි කරනවද අපි ගෙදර කොච්චර අපි හදන්නේ නැහනේ අපි අර අපේ රටෙත් දැන් ඇති වෙලා තියෙනවානේ අපේ හාමුදුරනේ පාරයිනේ තියෙන කුණු කාණුවේ කුණු ටික ගහගෙන යන්න නැතුව වතු ටික ගහගෙන යන්න නැතුව හිර වෙලා තිනකොට අපි අර කුණු කාණුව ගාවට ගිහිල්ලා පොල්ලක් අරගෙන පොඩ්ඩක් ඒක හොල්ලලා කලත්තලා අර වතුර පාර හදන්නේ නැහැ අර මොකක් හරි හිර වෙලා තිනවන උඩට ගන්න නැහැ අපි අපේ මිනිස්සු මොකද කරන්නේ නගර සභාවට බැන බැන ඉන්නේ එහෙම જાතියක් නේ අපි එහෙම જાතියක් මේ අපිට කරන්න ඕන රජේ මේක කරන්න අපි සොය උත්සාහයෙන් ජීවිතේ නැගිටව ගන්න මහන්සි වෙන්නේ නැහනේ අපි අර සුනාමියේ වෙලාවේ මට මතකයි ගොඩාක් මිනිස්සු හිඟා කන්න පටන් ගත්තනේ කොහෙන්ද එන්නේ කොහෙන්ද බඩු බෙදන්නේ දුවගෙන ගිහිල්ලා තීන එකක් ගන්නව නැති එකක් ගන්නවනේ ඒ වගේ තමයි චාමික මහත්මයා දැන් අදත් වෙලා තින්නේ රුපියල් 5000ක් දෙනවා කෝ තීන එකක් වහනෙන් බහලා දුවගෙන ගිහිල්ලා 5000 ගන්නහද මේ තමන් ගැන අනුන් ගැනත් හිතන්නේ නැහැ මානසික වශයෙන් අන්ධභාවයට පත් වෙලා ඉහළ සිට පහළ දක්වාම පරිවර්තනයක් අපි පහුගිය දවස්වල මේ චේන්ජ් එකක් ඕනේ කියලා කියනවා මොනක මොකද්ද කවද්ද පුළුවන් නේ මේක මේ ඉන්න දේශපාලඥයෝ ඔය 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 චේන්ජ් එක කරයිද සිස්ටම් චේන්ජ් එක දැන් ඉන්න අය කරයිද අනාගතේ පහළ වෙන්නේ උන් කරයිද මතක තියාගන්න චාමික මහත්තයෝ කිසි කෙනෙක් මේක කරන්නේ නැහැ ඈ කිසි කෙනෙක් කරන්නේ නැහැ මේක කරන්න බෑ කරන්න දෙන්නේ නැහැ මේ මේකට මම කියන්නේ ඉහළ සිට පහළ දක්වාම දුප්පත් ගමේ පැල්පතේ ජීවත් වෙන මිනිස්සයා දක්වාම මෙන්න මේකට වග කියන්නට ඕනේ වග කියන්න අපි හරි හරියට අපි හැමෝම කරපු දේවල් තමයි මේ වෙනකොට අපි කෙනාම ජරා කරගත්තා එතනින් තමයි අපි වෙනස් වෙන්න ඕන අපිට විරාමයකට යන්නත් වෙලාව ලැබිලා තියෙනවා බික්මන් විරාමයකට යනවා ඊට පස්සේ නැවතත් කතා කරමු නිදහස ගැන අපිටත් නැනපහන සමගින් නිදහසක් නැති නිදහසක් අපේ මාතෘකාව නිදහස ගැනයි අපි කතා කරන්නේ අපේ විවිධ ක්ෂේත්‍ර ඔස්සේ මේ සම්බන්ධයෙන් කතා කරමින් සිටි අපේ නැනපහන තුල නායක හම්බෙන අපි මේ ආර්ථික නිදහස ගැන මේ රටට අපිට ප්‍රධාන වශයෙන් මේ මොහොතේ බලපාලා තියෙන කාරණේ ගැන අපි කතා කරමින් සිටින්නේ එතනදී අපි රට ගැන ටිකක් කතා කරා නායක හම්බුනේ මම කැමති පොඩ්ඩක් මේ අපේ පවුලට එන්න මොකද දැන් මොන ප්‍රශ්න තිබ්බත් අපි බිරිඳ ස්වාමියා දරුවෝ නේ වැඩි හිටියනක අපි ජීවත් වෙන්නේ නැහැ නේ අපිට ඉතින් යන්න තැනකුත් වෙන්නේ නැහැනේ අපේ හැමෝම සමහර නම් ඉතින් රට යන උත්සාහ කරනවා තමයි හැමෝටම ඉතින් එහෙම යන්නත් බෑනේ මේ ජීවත් වෙච්ච පොළොවේ අපි මරණකන් ජීවත් වෙන්න ඕනේ දැන් මේ ආර්ථික ප්‍රශ්නෙත් එක්ක අපේ පවුල කොහොමද ගොඩනගා ගන්න යා මේක අපි ප්‍රායෝගිකව කොහොමද කරන්නේ මේ නිදහස ගැන කතා කරන අද දවසේ මේ ආර්ථික පීඩණයට මුහුණ දෙන්න ඕන අපේ පවුල කොහොමද
කියන දෙන්න දෙම රණ්ඩු වෙවි ඉන්න එකද ගහමරා ගන්න එකද නැත්නම් රට යන එකද මේ සියල්ල අතෑල්ල ඔහෙ බලන් ඉන්න එකද නැත්නම් එකට එකතු වෙලා කට්ටියත් එක්ක කතා බහ කරලා අපේ ජීවිත පොඩ්ඩක් වෙනස් කරගන්න එකද මොකක්ද අපි කරන්න ඕන මෙතන නිදහස් වෙයි ඔව් අතරම චාංග මහත්තයා මේ අර ඕනම පවුල් පරිසරයක වුණත් රටක සමාජයක වුණත් ප්‍රශ්න වැඩි වෙනකොට තමයි නිදහසක් නැති වෙන්නේ නිදහස නැති වෙනවා කියලා කියන්නේ උතරක හරි පීඩනයක්නේ බන්ධනයක්නේ එතකොට මේ බැඳීම් තුල පුජ්‍යලයාගේ නිදහස ටික 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 අඩු වෙලා යනවා දැන් ඒක තමයි අපේ සමාජ රටාව තුල මේ වෙනකොට ක්‍රියාත්මක වෙන ස්වභාවය දැන් පොලිසිවලට නීතිය පසුඳන ආයතනවලට ගිහිල්ලා බැලුවොත් පවුල් ප්‍රශ්න ආරවුල් ගැටුම් සම්බන්ධ පැමිණිලි වැඩි ඒ වැඩි වීමට හේතුවක් තමයි එක පැත්තකින් දුරාචාරය අනිත් පැත්තට ආර්ථික ප්‍රශ්න. ඒ කියන්නේ දුරාචාරය වැඩි වෙනකොටත් ආර්ථික ප්‍රශ්න වැඩි වෙනවා. ආර්ථික ප්‍රශ්න වැඩි වෙනකොටත් සමහර දුරාචාරක පෙළඹෙනවා. ඒ කියන්නේ ආරක්ෂණික මේ මොකද්ද වින්දනයකට නැත්නම් මානසික සතුටකට ඒ වගේ දේකට පෙළඹෙනවා. දැන් ඇත්තටම ශාමික මහත්මයා අපි මේ දැන් 75 වෙනි නිදහස ගැන කතා කරනකොට අනිත් පැත්තට පහුගිය කාලේ කියවනේ 74 අවුරුද්දක සාපේහක් කියලා අපිට. ඒ කියන්නේ අපි සමස්තය හැටියට දැන් දවැන්ත ආර්ථික ආගාධයක හිර කරලා තියෙනවා. ඒකට හොඳම උදාහරණේ තමයි IMF ණය උගුල. දැන් නිතරම ආණ්ඩුව පැත්තෙන් කියන්නේ බිලියන් ඩොලර් බිලියන 3.9කට කොහේද ණයක් අපට IMF එකෙන් එන්න යනවා. ඒක ආවොත් මේ ඔක්කොම ප්‍රශ්න වෙරයි කියලා. හැබැයි මේ කියන අය මේක කිසිසේත්ම හඟවන්නේ නැනේ ණයක් කියලා. දැන් ණය කන්දක හිර වෙලා තියෙද්දි ඕකත් ණයක් හැටියට එනවා කියන්නේ ණය ප්‍රමාණය වැඩි වෙනවා කියන්නේ. අනිත් එක තමයි දැන් ණයක් ගත්ත කෙනෙක් කොහොමද සතුටින් ඉන්නේ? දැන් බුදුහාර දේශනා කළානේ සැප හතර. එින් එකක් තමයි අනනසුතිය. ණය නැති සතුට. අපි ණය නැති සතුට විඳින අයද? නැහැ. එතකොට ගෙදරක අපි හිතමු තාත්තා ණයක් අරන් ආව කියලා කාගෙන් හරි පින්සෙන්ඩු වෙලා. ඒ තාත්තා රෑ නින්දට යන්නේ කොහොමද දෙයියනේ මේක ගෙවා ගන්න කියන සිතුවිල්ල ඇතුව නෙවෙයිද? උදේට නැගිටිනකොට ඔළුවට එක පාට එන්නේ දැන් මං ගත්තා වගේ නෙමෙයි කොහොමද මං ගෙවා ගන්න? ගෙවන්නේ නිකන් නෙවෙයිනේ පොලියත් එක්කනේ. පොලිය කියන්නේ ගත්තට වඩා අනිවාර්යයෙන්ම තවත් ගුණයක් වැඩි වෙනයි කියන එකනේ. ඒකට ඕ ඔළුවට ඉන්නේ නැද්ද? නෑ රටක නායකයන්ට එකින් නෑ ඔළුවට. ඇයි? ඔවුන් ගත්තට ඔවුන් නෙවෙයි ගෙවන්නේ. එතරම්නේ ප්‍රශ්නේ. දැන් මෙච්චර කාලයක් ණය ගත්තු ඒවට අයිතිකාරයෝ නැහැනේ. ණය අරගෙන තියනෝ නමුත් ණය ගත්තු අයට ඒවට අයිතිකාරයෙක් නැහැ. දැන් ගෙදරක තාත්තා ගත්තොත් තාත්තා ගෙවන්න ඕන. තාත්තා ගෙව්වේ නැතොත් දරුවෝ ගෙවන්න ඕන. හරිද? එතකොට මේක වෙලා තියෙන්නේ ණය ගන්න ගෙවන්න කෙනෙක් නැහැ අයිතිකාරයෙක්. තාත්තලා මාරු වෙනවනේ අප්පච්චිලා මාරු වෙනවනේ. ඒක තමයි වැඩි. එතකොට දැන් කියනෝ අර කට්ටිය මෙච්චර අරගෙන තියනෝ අපි ගත්තේ මෙච්චරයි. හැබැයි දෙගොල්ලම කරලා තියෙන ණය ගනිපු එක. දැන් ඔය කියන ආර්ථික දැක්ම ගෙදරට ගන්න බෑ. ගෙදරට ගන්න එපා. ඒ කියන්නේ චාමික මහත්මයා දැන් හිතන්න රට මේ ආගහදයට වැටුනේ ඔය ණයම මේ හැපෙන්න ගිහිල්ලානේ. රටේ ආර්ථික දැක්ම වැරදිලවත් ගෙදරට ගන්න එපා කියලා නේද? මේක මහ විනාශයක් ගත්තොත්. දැන් මේ වෙලාවේ ගෙවල් වල වැඩි හිටියව හැටියට කරන්න ඕන පළවෙනි එක තමයි අර පිරිමැස්ම. අනිවාර්යයෙන්ම මෙතෙක් දැන් ආණ්ඩුවක් දැන් කියනෝනේ මෙච්චර වියදම් කපාහරන සාමාන්‍ය මිනිස්සුන්ගේ අරජය ආයතන වල. හැබැයි මට පේන්නේ නායකයන්ගේ කපාහැරලා කියලා. දැන් ඒ අයගේ නඩත්තුවට හිටපු අයට මෙච්චරයි මෙච්චරයි කියලා මා ලයිස්තුවක් අදත් පත්තරවල තිබුණා. ඒක වැඩි කරලා තියෙනවා. ඒක වෙන්න පුළුවන්. අන්න එක තමයි. ඒ කියන්නේ අර පටි තද කරගන්න කියනවා ඉන්න පොඩි එකාට. පාසල් යන දරුවගේ ඉඳලා නෙමෙයි කිරි බෝතලේ වුණ දරුවගේ ඉඳලා ඔක්කොටම කියනවා දැන් පටි තද කරන්න. නමුත් ඒ අයගේ පටි නම් බුරුල් වෙනව එන්න එන්න. ඇයි මහත වැඩි වෙනවනේ. එතකොට ප්‍රශ්නේ තියෙන්නේ චාමික මහත්මයා ගෙවල් වල අම්මලට තාත්තලට මේ පාලකයෝ ගෙනියන ආර්ථික ක්‍රමවේදය අනුගමනය කළොත් ගෙදර නිදහසක් නැහැ හිර වෙනව තව. ඇයි? එතන වගකිවයුත්තෙක් ඉන්නෝ. මේ රටට තියෙන ලොකු විපත්තිය ගෙදරට ඉන්න වගකිවයුත්තා රටට නැහැ. රටට වගකිවයුත්තෙක් නැහැ. එතන තමයි 74 අවුරුද්දක් වෙච්ච ලොකුම විනාශය.
එතකොට ගෙදර තාත්තා ණය වුණොත් ගෙවන්න වෙන්නේ තාත්තට තාත්තා නැත්තම් දරුවන්ගෙන් ගන්නවමයි එතකොට ඒ නිසා මේ වෙලාවේ කළ යුතු පළවෙනි දේ ගෙදර පරිසරය කියන්නේ ගෙදර සමාජ වටපිටාවේ අනිවාර්යයෙන්ම සකසුරුවම ඒ කියන්නේ ආර්ථික සුරක්ෂිතතාවය අර පරිස්සම උපරිමයටම ගන්න ඕන ඒ කියන්නේ වෙනද වියදම් කළාට වඩා දහ සැරයක් හිතලා දහ ගුණයක් නෙමෙයි දහ සැරයක් හිතලා වියදම් කරන්න අනිත් එක අපේ නායකහරු ප්‍රකාශ කළා වගේ අපි තාම සොයන් ආර්ථික වැඩපිළිවෙලකට ඇවිල්ලා නැහැ අපේ රටේ තියෙන්නේ නිකන් වතුර බෝ මේ අර සෝඩ බෝතල් වැඩනේ අර පෞගිය කාලේ වගා සංග්‍රාම රටේ නැති කතන්දර කිව්වනේ වහලෙත් වවන්න කිව්වනේ කොහොද නෑ ඒව ඉවරයි අර අර සෝඩ බෝතලේ වගේ තමයි ඒ කියන්නේ මේ ඒව සටන් පාට දැන් ඇත්තටම හිතන්නකෝ චාමික මහත්මයා මෙච්චර මෙහිම ආර්ථික පීඩනයක් ඇවිල්ලා අවුරුදු දෙකක් දෙකහමාරක් තිස්සේ අපිට අපි තාම එලෝලු ටික වවාගෙන හරියට වෙළඳපොළ තුල සාධාරණ විදියට පාරිභෝගිකයන්ට බෙදන්න බෑ එක සතියක රුපියල් 400ට 500ට කිලෝ එක ගණන් යනකොට ඊළඟ සතියේ 75ට 80ට බැහැලා වේලෙනවා ගොවියට විකුණ ගන්න බැරි වෙනවා කෝ අපි ලබාපු ආර්ථික නිදහස නෑ ඇයි අපි ඒකට සොයන් වැඩපිළිවෙලක් අභ්‍යන්තර රට තුල හදලා නෑ ඒ ආහාර සුරක්ෂිත කිරීම වැඩසටහනක් නෑ මේ රටේ නිෂ්පාදනය කරන ආහාර පාන වලින් 160ක් විනාශ වෙනවා 140යි මිනිස් පරිභෝජනයට යන මොන අපරාධයක්ද මේවට තමයි කියන්නේ ජාතික අපරාධ එහෙත් විදේශීය රටවල් වල නෙදර්ලන්තේ වගේ රටවල් වල ඒ අය තමන් නිෂ්පාදනය කරන ආහාර වලින් එළවලු වලින් 90%ක් පරිභෝජනයට කියන්නේ එක්කෝ රට තුල නැත්තම් අපනයනේ 10%යි ඔවුන්ගේ අපතයන්නේ වෙනම කල් තබා ගන්න ශීතාගාර ඒවට ආයෝජනය කරනවා අපි මොනවද කරන්නේ මෙලෝ වැඩක් නැති දේවල් තමයි අපි ගත්තු නැතු වෙනම් කරලා ඔව් නෙළුම් කුළුම් ඒක තමයි ඒ කියන්නේ කිසිම ආර්ථික ප්‍රතිලාභයක් ලබාගත නොහැකි දේවල් වලට ව්‍යාපෘති වලට යදවල තියෙනවා ඒ නිසා මේ වෙලාවේ ගෙදරක ආර්ථිකය උනත් තාත්තල අම්මල බොහෝම පරිස්සමට සකසුරුවන් කරන්න ඕන දරුවන්ට කියා දෙන්න අර පිරිමැස් මේ අගය වටිනාකම මේ පීඩනේ ආපු වෙලාව තමයි ඒකට හොඳම වෙලාව මොකද හේතුව අත්දැකීම් එවල ඒ මොහොතේ අත්විඳින්න වෙනවනේ ඒ අත්විඳින්න වෙන වෙලාවේ තමයි අවබෝධය වැටහිම දෙන්න පුළුවන් කන බොන දී ඉඳලා අඳින පළඳින ඇඳුමේ ඉඳලා පාවිච්චි කරන අභ්‍යාස පොතේ ඉඳලා සියල්ලේම තියෙන්නේ මුදල ඒ කියන්නේ ගෙදර ආර්ථිකයේ කොටස් මේව කියන එක වටහා දෙමින් ඔවුන්ට සකසුරුවම කියා දෙමින් යන්න ඕන ගමන. හැබැයි චාමික මහත්මයා තාමත් අපට ඒක හරියට පේන්නේ නැහැ. හේතුව බලන්නකෝ පාරට බැහැලා යනකොට අර තැබෑරුම් අපි කියන්නේ බාර් ළඟ පොලිම නැද්ද කියලා අටහමාරණම වෙනකොට. ඒ කියන්නේ හම්බ කරන දේ තාමත් විනාශයට කැඳන වැඩවලට යොදවන පාලකයන්ගේ විතරක් නෙමෙයි ලෙඩේ තියෙන තාමත් අපිටත් ඒ ලෙඩේම තමයි තියෙන්නේ තාමත් අපේ ලෙඩේ සමීප වෙලා නැහැ වගේ තමයි පාරට බැස්සාම පේන්නේ හැබැයි පෙනායක හඳුරෝ හරි පැහැදිලිව සඳහන් කරනවා වලකට වැටුණ වෙලාවේ තමයි මේ අධිකේමත් එක ගොඩේන්න අපිට පුළුවන් වෙන්නේ අඩුම ගන්න අපේ ඊළඟ පරම්පරාවටවත් හරි දේ මේ මොහොත ඉගෙනුවොතින් ඒගොල්ලෝ හරි අපේ රට ගොඩදායි කියන විශ්වාසයක් එක්ක අපිට වැඩ කරන්න පුළුවන් වෙනායක හඳුරනේ අර ආර්ථිකය ගැලවෙන්න හිතෙන්නේම නැහැ මොකද මේ මොහොතේ ප්‍රධාන ප්‍රශ්නයක හින්දා අපේ නායක හමුදා හරි වටින කතාවක් කියනවා මේ රටේ ආර්ථිකය නම් අපේ ගෙවල් වලට ගන්න එපා කියලා නායක හමුදා දැන් අපිට බෑනේ නේද අපි ණය අරගෙන එකපාරට එළියට බහලා කෑ ගහලා ගන්න දෙන්නේ නැන්නේ අයිත් ගත්ත දෙයක් නේ ප්‍රතිවිරෝධගත හරි මොකක් හරි කරන්න කියලා නේ එහෙම අපිට කරන්න බෑ හින්දා ඒ ආර්ථිකය අපේ ගෙදරට හරියන්නේ නැහැ හැබැයි නායක හමුදා කියන අපේ හමුදානේ අර මේ දරුවන්ට කියලා දෙන්න කියලා මෙන්න මේක අපේ නිදහසේ පොඩ්ඩක් අපේ පවුල දරුවන් කියන මේ අධ්‍යාපනය ගැන පොඩ්ඩක් අධ්‍යාපන නිදහස ගැනත් කතා කරන්න ඕන නායක හම්බුනන්නේ ඒකත් එක්කම පොඩ්ඩක් එකතු කරගෙන මේ දරුවන්ට මේ දේ කොහොමද කියලා දෙන්නේ දැන් ওই දරුව හදන එකත් අපි නිතර අපේ සාකච්ඡාව තුළ මේ මාතෘකාවක් විදිහට අරගෙනම කතා කරලා තියෙන අපේ හම්බුනනේ දැන් සමහරව කියනවා
දරුවන් උ නිදහසේ හදන්න කියලා. සමහරව නෑ එහෙම එපා දරුවන්ව පාලනය කරන්න තරවටු කරන්න හදන්න පුළුවන් කාලේ දරුවව හදන්න ඕන නැත්නම් ලොකු නමයක් කරන්න අමාරු විවිධාකාර මත නව චින්තන අරව මේව ගොඩාක් මේක ඇතුළත අපි දෙමව්පියොත් සෑහෙන මේ කතන්දරයේදී අතරමං වෙලා තියෙනවා. දරුවන්ට කොහොමද අපි නිදහස දෙන්න ඕන? දරුවන්ට කොහොමද අපි උගන්වන්න ඕන? කොහොමද ඒගොල්ලෝ හරිතැනට අපි ගෙනියන්න ඕන? මේ නිදහස ගැන කතා කරන දවසේ දරුවන් ගැන අපි කොහොමද කතා කරන්න ඕන නායක? ඔව් චාමික මහත්මයා මට අපේ හැමදෙරම මතු කරපු කාරණයක්ම තව පොඩ්ඩක් මට ඉස්සරහට අරගෙන යන්න අවශ්‍යයි. දැන් අපේ හැමදෙරු කුවා මේ නායක ගත්තොත් තාත්තා ගෙවන්නට ඕනේ. එහෙම නැත්නම් දරුවෝ ගෙවන්නට ඕනේ. පවුලේ කවුරු හරි ගෙවන්නට ඕනේ. අපි දන්නවා අපේ හැමදෙරුනේ දැන් අපි වාහනයක් දීලා ලෝන් එකක් ගත්තොත් එහෙම සමහරක් වෙලාවට චාමක මහත්තයා අපි ඒක වාරයක ටික හරියට ගෙවාගෙන ගියේ නැත්නම් මොකද වෙන්නේ? ඔන්න ලියුම එනවා අපේ හැමදෙරුනේ. ඊට පස්සේ දෙවනි ලියුමත් එනවා. තුන්වෙනි ලියුම එන්න ඉස්සෙල්ලා අර කණ්ඩායමක් ඉන්නවා මං හිතන වාහන උස්සන කට්ටිය. මොකද්ද කියන්නේ සීසර්වද මොකද්ද? සීසර්. ඈ? සීසර්. වාහන උස්සන. ඊට පස්සේ ඔහුගේ වාහනේ විකුණලා වෙන්දේසි කරලා ඔහුගේ ගාන අරගෙන ඒ වාහනේ අර ඉතුරු සල්ලි තියෙනවනේ ඉතුරු වෙන්නේ නැහැ සමහරක් වෙලාවට. චාමක මහත්මයා අපේ හාමුදුරු මතු කරපු කාරණේ හරි වටිනවා. අපිට ඔය ආධාර දෙනවානේ. අපේ හාමුදුරනේ ආධාර දෙන්නේ නිකම්ම නෙවෙයි අර වහනේ වගේ තමයි. ඈ කොන්දේසි රාසියයි. ඈ මෙන්න මේ 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 දේවල් අඩු කරන්න ඕනේ. මේ දේවල් වැඩි කරන්නට ඕනේ. මේවා පාලනය කරන්නට ඕනේ. ඔහුන් කියන හැම කොන්දේසියකටම අපේ කට්ටිය මොකද කරන්නේ? දොහොත් මුදුන් තබාගෙන වැඳගෙන ඒවා ක්‍රියාත්මක කරනව හැරෙන්නට ඔවුන්ට වෙන දෙයක් කරන්න නෑ. දැනටත් අපේ රට ගත්තන් පස්සේ අපේ මේ මොන රටද කියන්නේ එක්සේ සත්ව මොකද්ද කියනවා නේද හඳුන්නේ? මේක එක්සේ සත්කමක් නෑ. දැන් මේක කෑලි කෑලි හඳුන්නේ හැම දේ හැම රටවලටම විකුණලා තින්නේ. මේක හරියට සමීක්ෂණයක් කරොත් එහෙම අපේ හඳුන්නේ ගන්න දෙයක් නැහැ. සමහරක් වෙලාවට අපි ඉන්නේ ගෙදරක් තියෙනවා නම් සමහරට පන්සලක් තියෙනවා ඒකත් සමහරක් වෙලාවට අයිති වෙලා තියෙන්න පුළුවන්. දැන් අපි දැන් එක දරුවෙක් අපේ දරුවෙක් ගත්තන් පස්සේ චාමික මහත්මයා උපදින බඩේ ඉන්න දරුවව පවා පහුගිය දවස්වල හැම තුනක් ඇවිල්ලා කිව්වේ ලක්ෂ 10ක් 11ක් ගෙවන්න තියෙනවා. ඉතින් අපේ දරුවන්ටවත් නිදහසක් නැහැ. අපේ හැමදෙරුනේ අපේ දරුවන්ටවත් අනාගතයේ 15 දරුවන්ටවත් අවුරුදු ගණනාවක් ඉස්සරහට 15 දරුවන්ටවත් මේ නිදහස නැහැ. එතකොට චාමක මහත්මයා හොඳ ගැටළු හොඳ දෙයක් ඇහුවේ අපේ දරුවන්ට කොහොමද අපි නිදහස දෙන්නේ කියලා. චාමක මහත්මයා මෙහෙමයි අපි දරුවෝ ගැන කල්පනා කරාම අපි ඉතින් දරුවෝ ගැන ඉතින් ගොඩාක් වාක්‍ය කියනවනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ දරුවන්ට නිදහස දෙන්න ඕනේ විදියත් දරුවෝ හදාගෙන යා යුතු ක්‍රමයක් දේශනා කරලා තියෙනවා. ඒ දරුවෝ ටික හදාගෙන යන අතරතුරේ ඒ දරුවට අර ශිල්ප ශාස්ත්‍රය කියලා දෙන්න වගේම ඒ දරුවගේ පළවෙනි මූල බීජේ මූල ශක්තිය මතු කරන්නට ඒ තමයි පවින් වලකීම යහපත් යන පිහිටවීම. ඔය දෙක හදලා දරුවෝ නිදහස් කරාන් පස්සේ ඒ දරුවා යන අවශ්‍ය කරන ගමන. හැබැයි ඊට පස්සේ කියන තුන්වෙනි කාරණේ ශිල්පය. ශිල්පය විතරක් කියලා දීලා අර දෙක නැති වුණොත් එහෙම යහපත් යන පිහිටවීම පව් වලින් ඈත් කිරීම මේ දෙක නොකරොත් එහෙම ශිල්පයේ විතරක් ඉගෙන ගත්ත දරුවා මව්පියන්ගේ වටිනකම දැනගන්න නැති වෙයි. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ දරුවා මේ ඇත්තටම මේ දරුවන්ට මානසික වශයෙන් නිදහසක් නැහැ. මේ දරුවෝ හිර වෙලා
සමහරක් වෙලාවට මේ දරුවෝ හරි මෝරලා කියලා හිතෙනවා දැන්. උන් කියන කතා දැන් අද උදේ මේ ආවා දානේ අරගෙන එක මේ දැන් පොඩි එක්කෙනෙක් අපේ හඳුන්නේ. මම කාට ඡන්දෙ දෙන්න කියලා. එයා පුදුම නමක් කිව්වේ. මේ මේ දරුවෝ දැන් හරි මෝරලා. මෝරලා කියන්නේ මොකද්ද? මේ ළමා වයසක් නැහැ කියන එකයි. ළමා වය ළමා මානසික අතයක් ළමයින්ට තියෙන නිදහසක් ඒ සැහැල්ලුවක් නැහැ. එහෙමනම් චාමික මහත්මයෝ මේ දරුවෝ ටිකත් අපේ දෙමව්පියෝත් අපි හැම කෙනෙක්ම වෙනස් වෙන්නට ඕනේ නිදහස ලබන්න. ඒ වෙනස් වීම හැදෙන තාක්කල් අපේ රටටම අනන්‍යතාවය ඇති වෙන අපේ රටේම සංස්කෘතියට ගැලපෙන අපේ රටේ තියෙන මේ සම්පත් වලින් ප්‍රයෝජන ගන්න අපේ සම්පත් වලින් ප්‍රයෝජන ගන්න පිට රටයින් ඔවුන්ගේ ඇමරිකාවට ඉඩම් නැද්ද චාමික මහත්වෝ මෙහෙ ඇවිල්ලා මේ ඉඩමක් ඉඩම් කෑල්ලක් අරගෙන මේ මොකක් හරි කම්පැනියක් දාන්න තිනවා අපි උඩින් යනකොට අපිට පේනවන්නේ ලොකු ඉඩම් ප්‍රමාණයක් තියෙනවා. ඇයි ඇවිල්ලා දාන්නේ? අපි නෙවෙයි ප්‍රයෝජන ගන්නෙ. එහෙම නැත්නම් වෙනින් රටවල් වලින් ඇවිල්ලා මේ පුංචි දූපත් ඇතුළත යම් ප්‍රමාණයක් අරගෙන ඔහුගේ කම්පැනි දාන්නේ මොකක් නිසාද? ඈ මේ මේ ප්‍රශ්න. ඒ නිසා චාමික මහත්වෝ කල්පනා කරලා බලන්න. පහුගේ කාලේ හැදුවා ඔන්න ඈත සූර්යවැව පැත්තේ ක්‍රිකට් ක්‍රීඩාංගණයක් අපේ හාමුදුරුවනේ කල්පනා කරලා බලන්න ඩොලර් කොච්චර ඒ පැත්තේ මෙහැදුවා ගුවන්තොට පොරක් කොච්චරද ඈ චාමික මහත්තයා අපි නිර්පරාද සල්ලි වියදම් කරා නිර්පරාද අපි හිඟන්නු බවට පත් වුණා හැබැයි මේ හිඟන්න බවට පත් වෙලා තින්න අපේ අපේම පිරිස ඔය පිරිස නෙවෙයි ඔය ඔය ලොකු ලොකු තැන් හදපු අය නෙවෙයි මහ පාරවල් හදන්න කොන්ට්‍රැක්ට් දුන්න අය මැති ඇමතිලා නෙවෙයි උන් ඇත්තටම නිදහස ඉන්නවා උන් අපේ නායක හඳුන්නේ සතුටින් ජීවත් වෙනවා මේ සතුට නැත්තේ කාටද මේ බණටිකහන සමහර ධර්ම සාකච්ඡාවල් කියන්නේ මේ ගුණධර්ම පැත්ත කියන හිතන මේ මිනිසුන්ට සල්ලි එන ක්‍රමයක් නැහැ කන්න ක්‍රමයක් නැහැ හොරකම් කරපුවා නැහැ කොමිස් ගත්තේව නැහැ ගසා කාපුවා නැහැ ඔවුන්ට ක්‍රමයක් ඇවිල්ලා නැහැ එහෙම මේ ඔක්කොම කරේ කවුද එහෙනම් මේ අවුරුදු 74ක් 75ක් මේ රට පාලනය කරපු මේ කාලකන්නි පිරිස තමයි මේ මහා මානසික වශයෙන් වද දෙන කායික වශයෙන් වද දෙන මේ රට මා බිඳුවට වැටුවේ කවුද ඔය කියන ලොකු ලොකු ටික තමයි වැටුවේ හැබැයි එකක් කියන්නට ඕනේ අපේ නායක හඳුරුවත් මතක් කරා ඔබතුමා මතක් කරා බාර් පොලිමේ කට්ටිය ඉන්නවා තමයි පාලකයන්ගේ බලාපොරොත්තුව මොකක්ද අපේ දරුවෝ පාල ඔය කියන බාර් පොලිමේ ඉන්න එක ඇයි ඔහුන්ට කවදා හරි වැදෙන්න පුළුවන්නේ අපේ දරුවෝ බාර් පොලිමේ ඉන්න තාක්කල් පමණයි ඒ නිසා තව අවුරුදු කීපයක් යනකොට බාර් පොලිම තව වැඩි වෙයි ඒක තමයි අපේක්ෂාව ඒගොල්ලන්ගේ අන්න එතනදී එතනින් අර මේ අධ්‍යාපනය කියන තැනටත් આવොත් හොඳයි කියලා හිතනවා නායක හමුදුනේ අපි නිදහස ගැන කතා කරන මේ අධ්‍යාපන නිදහස ගැන මගේ නායක හමුදුනේ මුලදී සඳහන් කරනවා අර සුද්දගේ අධ්‍යාපනය එදා අපේ අධ්‍යාපනය එතනින් මාරු වෙච්ච හැටි සුද්දගේ අධ්‍යාපනයේට අයිත් අපි මේ පැත්තට ආපු නැති විදිය දැන් අපි අධ්‍යාපනය තුල කොහෙද යන්නේ කියලා ප්‍රශ්නය මෙන්න මේවත් එක්ක අධ්‍යාපනයේ නිදහස ගැන අපි කොහොමද කතා කරන්න ඕන මේ අඩුපාඩු ටික දැන්වත් අපිට හදා ගන්න බැරිද අපේ හාමුදුරනේ හදා ගන්න පුළුවන් දැන් අපි නින්නේ අපිනේ පාලනය කරන්නේ අපිනේ තීරණ ගන්න අපිනේ නිරධාරින් ඉන්නේ මේ අපේ දරුවන්නේ ඇයි අපිට ඒක හදා ගන්න බැරි වෙලා තියෙන්නේ
ඔයත්තටම නිදහස ලැබලා අවුරුදු 75ක් ගත වුණත් අධ්‍යාපනනුත් අපි තාම නිදහස් නැහැ. මම ඉස්සෙල්ලම කිව්වෙත් ඒකම තමයි තාමික මහත්මයා. මොකද මේ රටේ සංස්කෘතියට ගැළපෙන අධ්‍යාපන ක්‍රමවේදයක් සකස් කරගන්න අපිට බැරි වුණා. සුද්ධ හඳුන්වල දීපු විභාග පාදක කරගත්ත විෂය දැනුම මුල් කරගත්ත අධ්‍යාපන රටාව තමයි තාම යන්නේ. අපි කියන වචනෙන් නම් ප්‍රශ්න පත්‍රය කේන්ද්‍ර කරගත්ත අධ්‍යාපනය. දැන් මේ අධ්‍යාපනයේ තුල බිහි වෙච්ච බොහෝ දරුවන් මොකද ගිරාපෝතකයන් බවට පත් වෙලා කියලා නේ කියන්නේ. ඒ කියන්නේ හැබෑවටම පෞරුෂය වර්ධනය කරගත්ත අධ්‍යාපනයක් ඇති දරුවන් බවට පත් වුනේ නැහැ. ඒකට හොඳම උදාහරණය තමයි ඔය වරින් වර විශ්වවිද්‍යාල තුල පවා සිදු වෙන වායයි කියන අභාග්‍ය සම්පන්න සිදුවීම්ද මේ පහුගිය දවස්වල මතකයිනේ. ඒ කියන්නේ ජීවන පෞරුෂය අධ්‍යාපනය තුල අත්‍යවශ්‍යම දේ ඒක හරියට ගොඩනගගෙන නැහැ. ඒ ඒ ජීවමාන සාධක දෙකක් එතන පෙන්නුම් කළේ. ඒ කියන්නේ මේ සිදුවීම ඒ සිදුවීම විතරක් නෙවෙයිනේ. ඊට පෙර තව කොච්චර සිදුවීම් වෙලා තියෙනවද? තව කොච්චර සමාජයේ දරුවෝ මේ විභාගයක ප්‍රතිඵලාවට පස්සේ සියදි විනසාගෙන තියෙනවද? ඒ කියන්නේ සමහර විට ඕලෙවල් විභාගයේ ඒ අටක් කරන් එකකට ඒ නැති වුණා කියලා ජීවිතේ. ඒ කියන්නේ පෞරුෂීය වර්ධනය සිද්ධ වෙලා නැහැ. සමනවණ්ඩිකා කියන සූත්‍රයේදී බුදුහාමෝ දේශනා කළා දරුවෙක්ගේ ජීවිතේ ගොඩනගෙන්න ඕන ක්‍රමවේද දෙකක්. එක බුද්ධිමන් වාය අනික ඉන්ද්‍රියානම් පරිපාකමන් වාය. බුද්ධිමන් වාය කියන්නේ ශාරීරික ගොඩනැගීම. ඉන්ද්‍රියානම් පරිපාකමන් වාය කියලා කිව්වේ ඉන්ද්‍රියම වශයෙන් ගොඩනැගීම. ඉන්ද්‍රිය කෙනකින් අදහස් කළේ තාමික මහත්ම මේ ඇස් කන්න ආසාදි ඉන්ද්‍රිය නෙවෙයි. ඇසට නොපෙන ආධ්‍යාත්මික ඉන්ද්‍රිය පහක් තියෙනවා. අපි ඒකට කියනවා සද්දා සීල සුත ත්‍යාග පඤ්ඤා. මේ අපි පංච බල ධර්ම කියලාත් කියනවා. ඒ ඉන්ද්‍රිය ටික හරියට ගොඩනැගෙන්න ඕන. ඒ ඉන්ද්‍රිය ගෝචරතාවය මුල් කරගත්ත අධ්‍යාපන ක්‍රමයක් අතීතයේ අපට තිබුණා. ඇත්තටම ලංකාවේ අධ්‍යාපනය තියෙන පන්සල කේන්ද්‍ර කරගෙන ඒ අධ්‍යාපනය තුල තමයි අර සාහිත්‍ය කලාව එතනින් ගියාම සංගීතය නාට්‍ය ඔක්කොමත් එක්ක අමුතු ගමනක් ගියේ. නමුත් අවාසනාවට සුද්ධ හඳුන්වල දීපු අධ්‍යාපන ක්‍රමයේ තුල අර ආධ්‍යාත්මික පෝෂණය ඇති කරන කරකරණ ඉවත් වුණා. ඉවත් වෙලා විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයකට අවතීර්ණ වුණා. දරුවන්ගේ ආධ්‍යාත්මය කඩා වැටුණා. හදවතේ තිබිච්ච ලතෙත් බව අපි කියන්නේ තෙතමනිය නැති වුණා. ඒ නැතිවීමේ ප්‍රතිඵලය තමයි එක පැත්තකින් දරාගෙන ඒ පෞරුෂීය වර්ධනය ඇතිවීමට ඉතාමත්ම වැදගත් ක්‍රීඩාව. අනේ ඒකත් කියන්න ඕන. ක්‍රීඩාවෙන් දරුවෝ ඇත්තු නැයි තරඟකාරී අධ්‍යාපනය තුළ දරුවට ක්‍රීඩාවට යොමු වෙන්න වෙලාව නැහැ. දැන් හිතන්නකෝ මන් දන්නේ චාමික මහත්තයලගේ ළමා ජීවිතේ. අපිට මතකයි අපේ ළමා ජීවිතේ. අපේ ළමා ජීවිතේ මම කවම දාවත් ටියුෂන් පන්තිකට ගියේ නැහැ. කිසිම දවසක ටියුෂන් පන්තිකට මම ගිහිල්ලා නැහැ. මම ඉස්කෝලේ හතේ පන්තියට යනකම් ගියා. ශිෂ්‍යත්වෙත් ලිව්වා පාස් නෑ හැබැයි. හැබැයි පන්තිකට ගිහිල්ලත් නෑ. නමුත් අපි අපේ අධ්‍යාපන ජීවිතේ අද විශ්වවිද්‍යාලවලට ගිහිල්ලා යම් කිසි තැනකට ඇවිල්ලා තියෙනවා. අපිට හැබැයි අධ්‍යාපන ජීවිතේ ටියුෂන් පන්ති නොතුනාට ළමා කාලයක් තිබුණා. ඒ ළමා කාලය තුල අපි ඕනතරම් සෙල්ලම් කළා. ඕනතරම් සෙල්ලම් කරන අතර ගහ බැනගත්තා. රණ්ඩු වුණා, යාළු වුණා. ඒ සියල්ල තුළ අපිට දරා ගැනීමේ ශක්තියාව. අවුරුදු 12 දී මම පන්සලට ආවා. පන්සලට ඇවිල්ලා පන්සල් ජීවිතේ අම්මා තාත්තා නැහැ, නෑදෑයෝ නැහැ, සහෝදරයෝ නැහැ, ඒ කවුරුවත් නැතුව එහෙත් පන්සල් ජීවිතේ කළ යුතු සියලු වැඩ කරගෙන උයාපිහාගෙන දානේ නැත්තම් මේ අතුපතු ගාගෙන පඩික්කමේ ඉඳලා හොදගෙන ඒ සියල්ල කරමින් මම මගේ ජීවිතේ ගොඩනගත්තා. මම කියන්නේ මේක මම අපේ පැවිදි ජීවිතේ ඉන්න හැමෝටම අපේ නායකයන්ට අදාළයි. අපේ පැවිදි ජීවිතේ ඉන්න සියලුම ස්වාමීන් වහන්සේට අදාළයි. හේතුව මේ පන්සල් ජීවිතයේ අධ්‍යාපනය තුළ තිබිච්ච දරා ගැනීමේ ශක්තිය. එතකොට අද සමාජයේ දරුවන්ට ඒ අද්දකින් මොකක්වත් නැහැ නේ. අපි හිතමු ගෙදර දොර වැඩනේ. පාසල් වයස තුළ අඩුම ගානේ තියනවද නිදහසක් යාළුවෙක් එක්ක සෙල්ලම් කරන්න? අම්මල තාත්තල කියන්නේ සෙල්ලම් කරනව නම් කරපන්, හැබැයි ගෙදරින් එළියට බහින්න එපා.
ये ऐतुले हुदकलाव करन क्रीडा वे कायक कद गह गन्ने कायक कद बैन गन्ने कायक कद रंडु हिन्ने प्रश्न विषद गन्ने कोहों मदे कद देना गा कोहों मदे पावर से वार देनी बिन्ने एक अनि अम्मा रेवुत्ते थी तात बैन्नत्ते थी लम्य गिहिल लेल्ले नवा मरुएले अम्मा फोन ने का गत्ता की अला उरुदु दहतुने दरुआ गिहिल ला गिलवेल दा गत्ता ही कानी मुकद्दे समाज के दवाचे के को अपि दरुआन टोगन हुआ हो दरुआंगे जीविते पावर से मैं कलो को प्रश्न या ऐनिसा दरुआन टा अध्यापने जीविते कैने दरुआंगे जीविते निदहस दिन न मुकट दे दरुआ टा दरुआ के सेल लंटी का करना क्रीड बुधवार अंदरो पिंड न वा दरुआन टा कलियो तो क्रीडा लाइस तो अक कपे ना करने वांग का कंग गटी कंग रता कंग किंगल कंग पत्था लकंग दानु कंग एक यानी मी पंडुइंग बोलिंग करना क्रीडा गटी कंग क्या ने अभी कहने चाकुड़ू गहन वाकी ला एक अट इरवास से दुनुवलिंग आदि इंग करना क्रीडा कि ने विधि न दी वाल ऐ हे दृष्टिया हरियतम दारुवागी संपूर्ण वेन एकिंग ये विधि अट पेन्नो ये पेन्नु है ये सियाल तुला दारुवागे जीविते पावरुसे वार देने वेनो ये निदहस दारुवा अंट देनो अदतीयन लोकुमा अभाग्य संपन्न तत्त्व तमाई दारुवट दारुवेगे जीविते गोड़ नगेन न देने ने एक अट मध्यहत तला दिमाउपियो विविध पैतिवलट दारुवा आरगे ने यानवा अवसानी हरसुन बोलने चरित समाज करते वेनो ये कोड समाज केदवाचक वैडी ඒ දරුවන්ම තමයි අවසානයේ යන්නේ බොහෝ තැන් බොහෝ විට කොහටද පාර්ලිමේන්තුවට. ඇයි ඉතින් මේ පිට රටින් එනව නෙවෙයිනේ. ඒ අය ගියාම ඒ අයත් හරසුම් බොළඳ චරිත. ඒ අයත් මොකද කරන්නේ? එතන ගිහිල්ලා රණ්ඩු වෙනවා, කෑ ගහනවා, මේ වැදගත් දෙයක් කතා කරනවා. ඔතන ඉන්න 225 න් 5 දෙනෙක් ඉන්නවද මාත්‍රිකාවකට අදාළව වැදගත් දෙයක් කතා කරන්නේ නැහැ. ඇයි? ජීවන චරිතය තුල ගොඩනැගී යුතු පෞරුෂය හරියට ගොඩනැගිලා නැහැ. मगैरे අපි දරුවෝ ගැන කතා කරන අපේ මැදිවිය අපේ බිරින්දෑවරු ස්වාමීන් ගැන කතා කරන හැබැයි අපේ අම්මලා තාත්තලා නායක හඳුන වෙලාවකට හිතෙනවා අපේ අම්මට කවද්ද අපි නිදහස දෙන්නේ කියලා. දන්න කාලේ ඉඳන් උදේ පාන්දර හැරෙනවා. එතුමියගේ ළමා කාලෙත් එහෙම වෙන්නේ නැති, ඉගෙන ගන්න කාලෙත් එහෙම වෙන්නේ නැති, රස්සාව ගන්න කාලෙත් එහෙම වෙන්නේ නැති, මම් පොඩි කාලෙත් එහෙම වෙන්නේ නැති, මගේ දරුවා පොඩි කාලෙත් දැන් ඒ නිදහස ඇයට දෙන්න අපිට බැරි වෙලා. හැබැයි අපේ සංස්කෘතිය ඇතුලේ ඒක එහෙම වෙන්නත් පුළුවන්. ඒ ආදරේ, බැඳීම ඒවත් එක්ක. හැබැයි අපි ඔවුන් ගැන මේ නිදහස ගැන කතා කරන වෙලාවේ අපේ වැඩිහිටියන් ගැන, අපේ දෙමාපියන්ගේ මේ ආර්ථික ප්‍රශ්න ඔවුන්ට බලපාන්නේ මොන විදියට කියලා අපිට හිතා ගන්නත් බැහැ. ඔවුන් කරපු දේවල් ටික ඔවුන්ට නැති වෙන්න පුළුවන් සමහර වෙලාවට. අන්න ඔවුන් ගැනත්, ඔවුන්ගේ නිදහස ගැනත් අපි කිසියම් හෝ අදහසක ඉන්න ඕන නේද අපේ හැමෝටම. අන්න එතනින් අපි කොහොමද අපේ සාකච්ඡාව නිමවටපත් කරන්නේ? ओ चामक महात्मा विशेषम अम्मा अत्तम्मा मे उक्कुम प्रश्न ओहुंगे तीन ए दयाव बेंदीम एक अपि नतर करगा नमारु ए निदहस दुन्ना निदहस लबा गन्ने एक तमाय अम्मा के तात्ता के वाटिनकम ए तमाय अम्मा तात्ता तात्ता टिका कर निदहस लबान पुलुवा अम्मा नैन इत चामक महात्मा हई ए अम्मा अभी आदर रखबलाकम गुण चामक महात्मा मेमेलाठ कि अन्नतीन वा मुलु लंकावासी शीरुदनाटम अभी यम ताक दुरट हरि सतुटा සහල්ලුවක් රටක ජාතියක නැගිටීම ඇති කරන්නට නම් ඇති කර ගන්නට නම් අපේ තරුණ පිරිසට ලොකු වගකීමක් තියෙනවා. අද තරුණ පිරිස හිතාගෙන ඉන්නේ සමහරක් වෙලාවට අර උද්ඝෝෂණයක් කරලා රැල්ලක් හදලා චන්ඩියෝ ටිකක්
බලපුලුවන්කාර කණ්ඩායමක් එකතු වෙලා මේ ඔහුනෝන්ගේ යම් යම් අයගේ දේශපාලන මතිමතාන්තරත් ඔස්සේ රැල්ලක් හදාගෙන අනේක තමයි බලාපොරොත්තු වෙන්නේ. හැබැයි මට කියන්න තියෙන්නේ මේ කඩාගෙන වැටිච්ච රට තව තවත් වටන්න නම් එපා. දේශපාලනඥයෝ වැට්ටුවා තමයි. ඔබත් ඒකේ දායක වෙන්න එපා. ඔබ රැල්ලක් හදන්න මේ අපේ හේන් ටික අපේ අහිංසක මිනිසුන්ගේ කුඹුරු ටික මේ අපේ ආර්ථිකය ගොඩ ගන්න ක්‍රමවේදයක් හදලා ඔය කියන මහ ලොක්කංගාව නැති ඔබේ තරුණ හිත් තුල තීන යහපත් දේ මතු කරගෙන මේ කඩාගෙන වැටිච්ච රට නැවත ගොඩ ගන්නට ඔබේ රැල්ල ඒ පැත්තට හරවන්න. මොකද ඔය රැලි හදනවා කියන එක බාහිර රැලි හදනවා කියන එක චාමික මහත්මයෝ රටක දියුණුවකට හේතු වෙන්නේ නැහැ. අද දවසේ උද්ඝෝෂණයක් කරා කියන්නේ පාරේ යන මිනිසුන්ට කාලය, ශ්‍රමය, ඒ වගේම තෙල් ටික මේ ටික ඔක්කොම නතර වෙන එක තමයි කරන්නේ. ඒ නිසා අපි අවබෝධයෙන් යුක්තව කටයුතු කරන්නට අවශ්‍යම කාලය. ඒ වගේම අපි හැම කෙනෙක්ම තේරුම් අරගෙනත් කටයුතු කරන්නට ඕනේ. ඒ තේරුම් ගන්නට ඕනේ අපේ ජනතාව විතරක් නෙවෙයි ඉහළ පුටුවල වැජබෙන අයත්. මේ වර්තමාන කාලේ තියෙන සමහරක් වෙලාවට ඔහුනොහුන්ගේ පොරයක් විතරයි අපි දකින්නේ. බලේ තර කරගන්නට වැඩපිළිවෙලක් විතරයි අපි දකින්නේ. හැබැයි මේ මතක තියාගන්න ඔය එක මිනිස්සෙක්වත් මේ අසරණ මිනිස්සු ටික ජීවත් කරවන්නට නෙවෙයි ඔය බලය තර කරගන්නට හදන්නේ. ඔහුන් තව තවත් බැබලි බැබලි ඉස්සරහට යන්න තමයි ඔය ඔක්කොම ටික කරන්නේ. අපි හැමදාම වලේ ඉඳී. ඒ නිසා වලෙන් අපි ගොඩ එන්නට අපි අපේ ශක්තිය අපේ ජවය යොදාගෙන අපි කටයුතු කරමු කියන අදිස්ථානය තමයි අපිට මේ වෙලාවේ දෙන්න තියෙන්නේ. එමයි මගේ නායක හඳුන්නේ පින්වතුනි. අපි ඒ වටින උතුම් අදිෂ්ඨානය සමගින් අද දවසේ අපි සමුගමු නැඳ පහලින්. අපි අර හැමදාම කියනවා වගේ නායක හඳුන්නේ මේ ප්‍රශ්නේ කොටස්කරුවන් නොවේ උත්තරේ කොටස්කරුවන් වෙන අපි පුළුවන් තරම් උත්සාහ. මේක තමයි මම හිතන්නේ නිදහස නිවරදිව සමරනවා කියන කියාර්ථය. අපි ප්‍රශ්නක ඉන්නේ, හැබැයි ප්‍රශ්නෙන් අපි නිදහස් වෙන්න ඕන අන්නේ අදිෂ්ඨානය තමයි අපිට තියෙන ඕන. අන්නේ ඒ ගැන තමයි පියවරෙන් පියවර මගේ නායක ස්වාමීන් වහන්සේලා අද දවසේ අපිව දැනුවත් කරේ. මේ වටිනා දහම් කරුණු, මේ වටිනා සමාජ්‍ය කරුණු අපිට කියලා දුන්න මගේ නායක ස්වාමීන් වහන්සේට ගොඩක් පින්. අපේ හැමදෙරේ නිදුක් නිරෝගීතාවය, තිර ජීවන දීර්ඝායුෂ අපි නැනපහන වෙනුවෙන් බොහොම පින් සිතින් ප්‍රාර්ථනා කරන. ඒ වගේම අද වැඩසටහන සාර්ථක කරගන්න උදව් කරපු, උපකාර කරපු හැමෝම පින් සිතින් සිහිපත් කරමින් අදට සමු ගන්නවා නැනපහනින්. නැවතත් ලබන සිකුරාදා මෙවැනිම සදහම් සාකච්ඡාවකින් හමු වෙමි බලාපොරොත්තුව සමුගෙන මොහොතෙන්ද වගේම අපේ ප්‍රාර්ථනය හැමෝටම හැම මොහොතෙම තුනුරුවන් සරණයි.